ආයුබෝවන් දූල පුතාල හැමෝටම හරි මම කියන දේ ඇහෙනව නේද ඇහෙනව නම් මට මැසේජ් එකක් දාන්නකෝ ඇහෙනව නම් මට මැසේජ් එකක් දාන්න හරි හොඳයි දැන් එහෙමනම් දූල පුතාල දූල පුතාලට මොනව හරි තේරෙන්නේ නැති දෙයක් තිබ්බොත් ඔයාට පුළුවන් කෙලින්ම ඒ තේරෙන්නේ නැති දේ අපිට chat එකට එවන්න අපි කතා කරගෙන යනකොට මොනව හරි තේරෙන්නේ නැති දෙයක් තිබ්බොත් දූල පුතාලට පුළුවන් ඒ පිළිබඳව අපිට නැවත නැවත අහන්න chat එකේ අපි හැමෝගෙම chat එක බලනවා ඒකට තමයි දූල පුතාල තමන්ගේ විතරේ දාන්න ඕනේ හොඳයි එහෙමනම් අපි සම්බන්ධ වෙන්න හදාන්නේ 2018 බස්නාහිර පළාත් ප්‍රශ්න පත්‍රයේ ගණිත ප්‍රශ්න පත්‍රයේ පළවෙනි වාර පරීක්ෂණේ පළවෙනි දෙවෙනි කොටසේ පළවෙනි ගණන් හතර හදන්නයි හදන්නේ. එහෙනම් ඉස්සෙල්ලාම කියවලා බලන්න. මුලින්ම තියෙනවා පළමු ප්‍රශ්නයටත් තවත් ප්‍රශ්න හතරකටත් පිළිතුරු සපයන්න. දැන් ඒක අපි ගණන් ගන්න ඕනේ නැහැ. මොකද අපි සාමාන්‍යයෙන් අපේ බලාපොරොත්තුව මෙතන ප්‍රශ්න පත්‍රයෙන් හතරකට ලියන්න නෙමෙයි සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයටම අපි කොටස් කොටස් වලට මේකේ උත්තර ලියනවා. දෙවෙනි එක වැදගත් බලන පළමු ප්‍රශ්නයට ලකුණු 16ක්. ඒකෙන් අදහස් වෙන්නේ පළවෙනි ප්‍රශ්නේ ලොකු ප්‍රශ්නයක් කියන එක. ඉතිරි ප්‍රශ්න වලට ලකුණු 11 බැගින්ද ඉතිරි. අන්න ඒක අපිට වැදගත්. එහෙනම් අපි ඒකත් හිතේ තියාගෙනම ප්‍රශ්න උඩට ගමු සිතයි. දැන් දූල පුතාලගේ රතු පාට පෑන අතට ගන්න. පිළිතුරු ලිව්ව කඩදාසි අතට ගන්න. හරිනම් හරි දාන්න පුළුවන් වැරදිනම් වැරදි දාන්න පුළුවන් වැරදිනම් දූල පුතාලට පුළුවන් තමන්ගේ වැරැද්ද රතු පාටින් හදාගන්න දැන් මම කරන මොනවා හරි දෙයක ඔයාගේ මගේ මොනවා හරි අඩුපාඩුවක් හෝ වැරැද්දක් ඔයා දැක්කොත් ඔයාට පුළුවන් ටක් ගාලා අපිට ඒක හදාන්න අපි ඒක බලමු හොඳයි එහෙනම් පළවෙනිම ප්‍රශ්නෙට අපි එන්න හදාන්නේ පළවෙනි ප්‍රශ්නේ ඒ කොටස කියලා දාන්න දාලා කියව ගන්න ප්‍රශ්න කියව ගමු ඔබ පන්තියේ ඉගෙනගත් සාධක හා ගුණාකාර යන පාඩම සිහිපත් කරන්න ඔබ පන්තියේ ඉගෙනගත් සාධක හා ගුණාකාර යන පාඩම සිහිපත් කරන්න ඒක හිතට නගා ගන්නලු ඒකේ අහන පළවෙනි ප්‍රශ්නේ 6521 සංඛ්‍යාවේ ඉලක්කම් දර්ශකය කීයද කියලා ලකුණු තුනක් ඒකට දීලා තියෙනවා ලකුණු ප්‍රශ්න හතරක් මෙතන තියෙනවා ප්‍රශ්න හතරට ඔයාට දීලා තියෙනවා ඔව් මෙතන එකක් ඒ ලකුණු දීලා තියෙන පොඩි අවුල් සහගත තත්ත්වයක් තියෙනවා මම මේක අඩුපාඩු හදලා දෙන්නම් හරි අපි ඉස්සරහට යන්න කලින් අපි චුට්ටක් බලමු ඉස්සෙල්ලාම පිළිතුරු බලමු මේකේ ලකුණු දීලා තියෙන එක ගැන හිතන්න එපා ඒකේ පොඩි අවුලක් තියෙනවා අපි බලමු ඒක මොකද වෙන්නේ කියලා බලන්න පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ 6521 සංඛ්‍යාව ඉලක්කම් දර්ශකය කීය එතකොට මේ 6521 පුතේ ඉලක්කම් දර්ශකය කියන්නේ ඒ සංඛ්‍යාවේ තියෙන ඉලක්කම් ටික අපි එකතු කරන්න අන්න දැන් උත්තරේ එවන්න පුළුවන් රෝමන් අංක 1 කියලා ගහලා අපිට ඉලක්කම් දර්ශකයේ මැසේජ් එකකට එවන්න පුළුවන්. සස්මින් ප්‍රථම පිළිතුර අපිට ලබා දෙනවා අද දවසේ. සස්මින් ක්‍රියාත්මකයි ප්‍රථම පිළිතුර ලබා දුන්නා. ආදේශ් ඒ වගේම සඳරු දහම් ඔය විදිහට ක්‍රියාත්මක වෙනවා. එනුජ නැවතත් උත්තරේ චෙක් කරන්න. පිළිතුරු ටික බලලා ඉමු කියලා මට හිතෙනවා. එනුජ තමන්ගේ උත්තරේ නැවතත් චෙක් කරන්න. තමන්ට ලැබුණු පිළිතුර අපිට අප වෙත මැසේජ් කරන්න ඔබට පහසුව සපයලා තියෙනවා. ගොඩක් පිළිතුරු නිවැරදි පිළිතුරු කීපයයි අපි දැක්කේ. වැරදි සහගත මට්ටමේ තියෙන ඒවා. හරි. එහෙමනම් අපි බලමු දාන මොකද වෙන්නේ කියලා බලමු. එහෙනම් අපි කරන්නේ මොකද්ද? මෙන්න මේ ටික එකතු කරනවා. හරිද? බලන්න. හය එකතු කිරීම පහ එකතු කිරීම දෙක එකතු කිරීම එක දැන් හයයි පහයි 11යි
එකොළහයි දෙකයි දහතුනයි එකයි දාහතරයි. මගේ පුතේ දාහතරයි කියලා ලියන්න බෑ. දාහතර දැම්මුත් වැරදි. අපි ඉලක්කම් දර්ශකයට දාහතර ආවොත් අපි ඒ දෙකත් එකතු කරමු. උත්තරේ පහක් වෙන්න ඕනේ. ඔන්න ඕකට ලකුණු දෙකක් දෙන්න. ඕකට ලකුණු දෙකක් දෙන්න. ඕකට ලකුණු දෙකක් දෙන්න. එතකොට එනුජගේ පිළිතුර මොකද වැරද්ද කියන එක දැක්කනේ දැන් නේද? ඒ වැරද්ද හදාගන්න. සුනිත් අය කොහොමද අද අපේ කට්ටිය? Right. හරි. එකේ ඔය රෝමන් අංක එක තමයි මේ ලකුණු දෙක ලබා ගත්තේ. ඊළඟට එකේ රෝමන් අංක දෙක බලන්න. 72 හි ගුණාකාර දෙකක් දෙක වැඩි කිරීම 36 හා 3 වැඩි කිරීම 24 වේ. ඒක තේරුම මොකක්ද? ඒක තේරුම මේ 72 හම්බෙනවලු දෙක 36 න් වැඩි කරපුවාමයි 3 24 න් වැඩි කරපුවා. මෙහි තවත් ආකාර තුනක් ලියන්න. ඉගෙන දැන් 72 උත්තරයට එන ගුණාකාර තුනක් ලියන්න. තුනක් ලියන්න කියලා තියෙනවා. එකකට එක ගානේ ලකුණු තුනක් දෙන්න බලාපොරොත්තුයි. ඉතින් ඕක ලියන්න පුළුවන් මට නම් ලියන්න පුළුවන් එක්වරක් 72 කියලා. කපටිම උත්තරේ එක්වරක් 72. තව කියන්න පුළුවන් තව මට කියන්න පුළුවන් 72 එන එකක් තමයි දෙවරක් නෑ. දෙවරක් ගන්න දෙවරක් එක තියෙනවා. හයවරක් 12. ඔන්න දැන් උත්තරේ වන්න පුළුවන්. උත්තරේ වන්න පුළුවන්. හයවරක් 12 හරි. ඊළඟට 8වරක් 9. 8වරක් 9. තව 72 එන විදිහක් තමයි 4වරක් 18. උෂාන් ගේ උත්සාහය පොඩ්ඩක් බලන්න නැමතත් උෂාන් ඉවලා තියෙන එක නැවතත් චෙක් කරලා බලන්න. එතකොට දැන් මෙන්න මේකේ ඔගේ තියෙනවා මගේ පුතේ උත්තර. දැන් අපිට ඕකෙන් දෙකයි ඕකෙන් අපිට තුනයි ඕනේ. ඕකෙන් අපිට තුනයි ඕනේ. ඒකෙන් දැන් මේකේ ඔක්කොටම අපිට දෙන්න බෑ. මේකෙන් අපිට කැමති තුනකට දෙන්න. මේකෙන් කැමති තුනකට එක ගාන දෙන්න. එක ගාන දෙන්න. කැමති තුනකට එක ගාන දෙන්න. හරිනේ? හරිද? හොඳයි. ඊළඟට අහනවා තුන්වෙනි ප්‍රශ්නේ. රෝමන් අංක 3. රෝමන් අංක 3 යනවා බලන්න. 24 30 18 යන සංඛ්‍යා ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස ලියන්න. පොඩ්ඩක් ඉන්න. ඒ මොකද්ද ඒ කියන්නේ? රෝමන් අංක කීවෙනි ප්‍රශ්නේද? රෝමන් අංක 3. ඔය කියන්නේ 24 කියන සංඛ්‍යාවයි 30 කියන සංඛ්‍යාවයි 18 කියන සංඛ්‍යාවයි ප්‍රථමක සාධකවල ගුණිතයක් ලෙස කියන්නද? ප්‍රථමක සාධක කියන්නේ මොනවද? සංඛ්‍යා දෙකකින් විතරක් බෙදෙන ඒවා. එතකොට පොඩිම ප්‍රථමක සංඛ්‍යාව 2. 2 3 5 7. දැන් මගේ පුතාලා කරන්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. අත කටුකොලේ ගන්න අතට. කටුකොලේ අරගෙන පග්ගාලා මේ 24 බෙදන්න ප්‍රථමක සංඛ්‍යාව. දෙකෙන් බෙදපුවාම 12යි. ආපහු දෙකෙන් බෙදපුවාම 6යි. දෙකෙන් බෙදපුවාම 3යි. 3ෙන් බෙදපුවාම 1යි. අපිට එනවා
දෙකවරක් ඒක කටුකොලේ ලියන්නේ දෙකවරක් තුන ඊළඟට 30 30ක් බෙදන්න පැත්තක 30ක් බෙදන්න දෙකෙන් බෙදපුවාම 15යි තුනෙන් බෙදපුවාම 5යි පහෙන් බෙදපුවාම 1යි දෙකෙන් තුනෙන් පහෙන් ඊළඟට 18 දෙකෙන් බෙදපුවාම 9යි තුනෙන් බෙදපුවාම 3යි තුනෙන් බෙදපුවාම 1යි එතකොට එහෙනම් දෙකෙන් දෙකයි තුනයි තුනයි ඔන්නෝට තියෙනවා නම් ආ මේකට එක ගානේ දෙන්න පුළුවන් මේකට එක ලකුණයි මේකට එක ලකුණයි මේකට එක ලකුණයි මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඔක මාරු වෙන්න පුළුවන් නැත්නම් ඉස්සරහට ඇවිල්ලා ඒව මාරු වෙන්න පුළුවන් මේව මාරු වුණාට කමක් නැහැ විසිහතර තිය දහට යන එම සංඛ්‍යා තුනේ උදාම පොදු ගුණාකාරය හොයන්න මගේ පුතාලට කුඩා පොදු ගුණාකාරය හොයන්න පුළුවන් ක්‍රම තියෙනවා මගුතේ මේ ඔන්න දැන් එවන්න රෝමන් අංක 4 උත්තරේ එවන්න පුළුවන් සස්මින් ක්‍රියාත්මකයි ඊළඟට එනුජ ජය පියුමි නැවත නමතත් උත්තරේ බලන්න නිෂේන් උත්තරේ චෙක් කරන්න නමතත් මං කැමති උත්තර ටික බලන්න ඉක්මනින් ඔයාගේ උත්තර ටික එවන්න තුලන තමන්ගේ උත්තරේ චෙක් කරන්න උදර්ශන තමන්ගේ උත්තරේ චෙක් කරන්න දහම් තමන්ගේ උත්තරේ චෙක් කරන්න ඒ උත්තරේ චෙක් කරන්න කියන අයගේ නෙත්මි තමන්ගේ උත්තරේ චෙක් කරන්න वेटिंग रूम दालने अभी वेटिंग रूम दालने ओण में आलू इतने इन्ना पुलवांग इधर हादल दिए मटे पेन नहीं उनमें देंगे हरे आधेंगे ही ना अभी हादला बालमु मुखाद्दे बिन्नी के लेंगे अभी तमी उड़ा पदुगुना कारे व्यंग कम की पे आती है කුඩා පොදු ගුණාකාරය හොයන්න ක්‍රම කීපයක් තියෙනවා මෙහෙම බෙදන්න පුළුවන් මෙහෙම එකට බෙදාගෙන යන හදන්න පුළුවන් විවිධ ක්‍රම කිහිපයක් කොහොම හරි එකට ලකුණු තුනක් දෙන්න අපි බලාපොරොත්තු වෙනවා හරිද එතකොට දැන් ඉස්සෙල්ලාම මේ තුනම බෙදන්න ඕනේ ප්‍රථමක සංඛ්‍යාව දෙකෙන් බෙදපුවාම 12යි 30 දෙකෙන් බෙදපුවාම 15යි දහාට දෙකින් බෙදපුවාම 9යි. ආපහු දෙකින් බෙදනවා. 12 දෙකින් බෙදපුවාම 6යි. 15 බෙදෙන්නේ නැහැ. 9 බෙදෙන්නේ නැහැ. ආපහු දෙකින් බෙදනවා. 6 දෙකින් බෙදපුවාම 3යි. 15යි. 9යි. ආපහු මං 3ෙන් බෙදනවා. 1යි. 5යි. 3යි. ආපහු මම 3ෙන් බෙදනවා. එකයි පහයි එකයි ආපහු මම පහෙන් බෙදනවා එකයි 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 දැන් එතකොට ඔයාලට පේනවා ඔතනදී බලන්න එක 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 වෙනකන් අපි බෙදුවා මේ බෙදනකොට මෙන්න මේ අයිනේ ආව සංඛ්‍යාට ඔන්න ඔය සංඛ්‍යා ටික දිහා බලන්න ඔන්නේ සංඛ්‍යා ටික වැඩි කරන්න ඕනේ මේ ටික වැඩි කරන්න එතකොට තමයි අපිට කුඩා පොදු ගුණාකාරය මේ ටික වැඩි කරන්න එතකොට 2 වැඩි කිරීම
देख वैडी क्रीम तूना वैडी क्रीम तूना वैडी क्रीम पाहा देवरात देख हाथराई हाथरवरात देख आताई हाथरवरात तूना विसी हाथराई विसी हाथरवरात तूना किया ने हैटा देखाई हैटा का फाइंग वैडी नाम तुंसिया हैटा उत्तरे तुंसिया हैटा के लापवाई निकर दी लाखों तूना क्लबाने ලකුණු තුනක් ලබා ගන්න. දැන් බලන්න. හරි නේද? දැන් මේක පැහැදිලිව ලියා ගන්න ඕනේ මගේ පුතා. දැන් මේකේ ඉන්න මේ ඉන්න හැමෝම අපේ අච්චු පොතේ පන්ති එන දරුවෝ නෙවෙයි. දැන් ඒකයි මම කියන්නේ දූල පුතාලට සමහර තැන් එකපාරට තේරෙන්නේ නැතුව යන්නේ මගේ වැරද්දක් හින්දා නෙමෙයි පුතේ. ඔයා ඒ ගණන් જાතිය දන්නේ නැති හින්දා. අන්න එහෙම ආයක අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් දූල පුතාලට අපේ අලුත් පන්තියට එකතු වෙන්න පුළුවන් අච්චුපත කරන පන්තියට මෙන්න මේ අංකයට 0.76 23.66 99.3 කියන අංකයට කතා කරන්න කතා කරලා ඔයාට පුළුවන් මේ මාසේ නැත්නම් ලබන මාසේ හරි සැප්තැම්බර් මාසේ ඉඳන් හරි රුවන් සර්ගේ පන්තියට සම්බන්ධ වෙන්න ඔයාට පුළුවන් ලංකාවේ ඕනම පළාතක ඉන්න කෙනෙක් අපිට පුළුවන් නිබන්ධනයේ ගෙදරට යවන්න ඔයාට තියෙන්නේ බැංකුවට මුදල් යොදලා අපිත් එක්ක සම්බන්ධ වෙන්න එහෙම නැත්නම් මාකොල විලෝසිතී ආයතනයේ එහෙම නැත්නම් වල්පිට අයිසැක් ආයතනයේ එහෙම නැත්නම් ලීඩර් දියුලපිටිය ආයතනයේ ඔයාට පුළුවන් අපේ නිබන්ධන ඔයාට ලබා ගැනීම සිද්ධ කරන්න. ඒ බැරි අයට පුළුවන් කෙලින්ම මේ අංකයට කතා කරලා බැංකුවට ගෙවීමේ මාර්ගයෙන් ඔයාට පුළුවන් හැකියාව තියෙනවා අච්චුපත කරන පන්තියට සම්බන්ධ වෙන්න. දැන් ඔන්න ඔය පන්තියේ තියෙන අච්චුපතේ කරන පන්තියේ තියෙන අඩුපාඩුව තමයි මගේ පුතේ ඔයාට අර සමහර ගණන් තේරෙන්නේ නැහැ කියලා කියන්නේ. ඒකේ මගේ අඩුපාඩුවක් කියලා මම දකින්නේ නැහැ. ඒකේ ඔයාගේ මොනවා හරි පොඩි ගැටලුවක් ඇත්තුව තමයි එම් ප්‍රශ්නේ වෙන්නේ. පැහැදිලි නේද? හොඳයි. එතකොට මේකෙදි මං ආයපාරක් කියලා දෙන්නම්. දැන් මේක තේරුම් නෑ කියලා කිව්වා සමහරුන්ට. මං ආයපාරක් කියලා දෙනවා මේකෙදි. දැන් මේක මම ඔයාලට ගන්නවා තියෙනවා අපේ තියෙනවා YouTube channel එකක් බලන්න. දැන් YouTube channel එකක් තියෙනවා රුවන් සේනානත් මැතමැටික්ස් කියලා. ඒ channel එකේ තියෙනවා කුඩා පොදු ගුණාකාරයේ සෙලෙටි තුනක් ඔයාලගේ පන්ති අය හොඳට බලන්නේ හොඳට බලලා ඔයාට පුළුවන් මේක තේරුම් ගන්න. දැන් මේකෙදී අපි කරන්නේ මේ සංඛ්‍යා තුනම 2 3 5 7 කියන ප්‍රථමක සංඛ්‍යා වලින් බෙදනවා. එතකොට 24 දෙකෙන් බෙදපුවාම 12යි 30 දෙකෙන් බෙදපුවාම 15යි 18 දෙකෙන් බෙදපුවාම 9යි. හරිද? ඊළඟට 12 දෙකෙන් බෙදපුවාම 6යි 15 දෙකෙන් බෙදපුවාම බෙදෙන්නේ නැහැ 15යි 9 දෙකෙන් බෙදෙන්නේ නැහැ 9යි. ඊළඟට මම ආපහු දෙකෙන් බෙදනවා. එයි මේ 6 දෙකෙන් බෙදනවා 3යි 15 දෙකෙන් බෙදෙන්නේ නැහැ 9 දෙකෙන් බෙදෙන්නේ. ඊළඟට 3යි 15යි 9යි කියන තුනම බෙදෙන්නේ 3. 3ෙන් මම බෙදනවා 3 දෙනාව. 3 3ෙන් බෙදපුවාම 1යි 15 3ෙන් බෙදපුවාම 5යි 9 3ෙන් බෙදපුවාම ආයෙත් මම මොකද කරන්නේ 3ෙන් බෙද. 1 බෙදෙන්නේ 5 බෙදෙන්නේ 3 බෙදුනහම 1යි. 1යි 5යි 1යි බෙදෙන්නේ 5යි. 1 1 1 වෙනම් බෙදෙනවා. ඊට පස්සේ මෙන්න මේ ටික වැඩි කරනවා. වැඩි කරලා උත්තරේ ගන්න. හරි නේද? පැහැදිලිද? හරි නේද? තාමත් දැන් ඔයා එකයි මම ඔයාට කියන්නේ ඔයාලගේ මුදල් ගෙවලා පන්තියට මුදල් ගෙවලා නිබන්ධන අරගෙන තාමත් අපේ අච්චුපත කරන පන්තියට සම්බන්ධ වෙලා නැති දූල පුතාලා ඉන්නවා. හරිද? අච්චුපත කරන පන්තියට සම්බන්ධ වෙලා ඒ කියන්නේ ගෲප් එකට ඇඩ් වෙලා නැති දූල පුතාලා ඉන්නවා නම් මේ අංකයට අනිවාර්යෙන් කතා කරන්න. ඔයාලා මුදල් ගෙවලා නිබන්ධනක් අරගෙන තාමත් අගෝස්තු ගෲප් එකට ඇඩ් වෙලා නැත්නම් අනිවාර්යෙන් මෙන්න මේ අංකයට කතා කරන්න.
හරිද හොඳයි එහෙමනම් පුතේ ඔන්න ඊළඟට B කොටසට යන්න හදන්නේ එන්න අපි සුනිත් අයියේ B කොටසට ඒ ගානේ B කොටසට හොඳයි ඔන්න ඒකේ අවසාන කොටසේ තියෙන්නේ ළමේකට පැය 3කට වරක් පැය 6කට වරක් පැය 8කට වරක් බෙහෙත් ඇති වර්ග 3ක් බීමට වෛද්‍යවරයෙක් නියම කළේ ඔහු මෙම බෙහෙත් ඇති 3ම පෙරවරු ඒ කියන්නේ උදේ 8ට එකවරම පානය කළේ නම් නැවතත් ඇති 3ම එකවර පානය කරන්නේ පැය කීයකට පසු එතකොට දැන් මෙතන බලන්න දැන් මේකෙදි එක පෙත්ත බලන්න එක පෙත්ත තියෙනවා ඊළඟට දෙක පෙත්ත බලන්න ඊළඟට තුන පෙත්ත බලන්න මෙතන පෙති තුනක් තියෙනවා එක පෙත්ත ගත්තාම ඒක තුනකට වරක් 3 6 9 12 15 18 21 24 පැය තුනෙන් තුනට බොරු ඊළඟ එක 6කට වරක් එතකොට 6 12 18 24 ඒක තමයි එහෙම බොරු ඊළඟ එක පැය 8කට වරක් 8 16 24 32 එහෙම තමයි ඒක බොරු එතකොට මට කියන්න ඔය තුනම එකපාර අහු වෙන පොඩිම කාලේ මොකක්ද පැය කීයකට පස්සේද පැය 24 අන්න බලන්න මේකෙත් බලන්න මේ 24 තියෙනවා මේකෙත් අපිට 24 මේකෙත් 24 එතකොට එහෙනම් ආන් අපිට පේනවා පැය 24ක් පැය 24කට පස්සේ තමයි හරියටම එයාට ආපහු ඒ පිටි ටික ගන්න වෙන්නේ හරිද එහෙනම් කෙලින්ම අපිට දාන්න පුළුවන් පැය 24කට පස්සේ ඒ කියන්නේ දවසක පස්. ඔන්න ඔය විදියට හදලා තියනවා නම් ඔයා ඊට වඩා වෙන ක්‍රමයකට හදලා තිබ්බත් තාක් නැහැ. උත්තරේට පැය 24 ඇවිල්ලා තියනවා නම් ලකුණු 5ක් දෙන්න. ඒ 5ත් සමගම මුළු ලකුණු ප්‍රමාණය ලකුණු 16 දක්වා ඉගෙන යනවා. 16න් 16ක් තියන අය අත උස්සන්න. 16න් 16 තියන අය අත උස්සන්න. ලකුණු 16න් 16 තියන අය හොඳයි හරි නේද හරි හොඳයි වගේම දැන් ගිය සතියේ දුරපුතාලට මේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි කොටස කළා ඒකේ වීඩියෝ එක අද දාලා තියෙනවා WhatsApp group එකට බලන්න ඒක දාලා තියෙනවා WhatsApp group එකට බලන්න හරි එහෙනම් එන්න තුනෙත් ඇයි අපේ ඊළඟ ගාන සාමලියා ගන්න ඉන්නවද සාමලියා ගන්න ඉන්නවද प्रधान अंक देख गाने एक से रोमन अंक लमे औवृदु देखाई मास नमे आई दिन विसिये का वैन रते किंद अवर्दु पहाई मास एकोला हाई दिन दहा तक बसते इंद पातल गिये ओह वैन रते इन हा बसते इन गमन कल मुलु काले को समन्द एवनां अपिटा अवर्दु मास दिन इकतु करना इस दानम උත්තරේ බලන්න පුළුවන් අපිට රෝමන් අංක 1 කියලා ගහලා උත්තරේ එවන්න කියලා අපි දැන් ඉල්ලනවා
දැන් අපි හදපු පිළිතුර බලන බලන අවස්ථාවයි මේ තියෙන්නේ. මේ මාස 9 බිඳුවයි 9 කියලා දැම්මම කමක් නැහැ. ඔය විදිහට එකතු කරන්නයි හදන්නේ. අපි බලමු උත්තරේ. ඔන්න අපිට සස්මින් ක්‍රියාත්මකයි. සස්මින්ගෙන් පස්සේ සස්මින්ගෙන් පස්සේ අපිට තෙනහස් දාලා තියෙනවා තෙනහස්ගේ උත්තරේ ආපහු චෙක් කරන්න උෂාන් ආපහු චෙක් කරන්න ඊළඟට එනුජ ආපහු උත්තරේ චෙක් තව එනුජ හරි නෙත්මි තමන්ගේ උත්තරේ චෙක් කරන්න ඊළඟට නිෂේන් තමන්ගේ උත්තරේ චෙක් කරන්න තරිඳු උත්තරේ චෙක් කරන්න ජයපියුමි තමන්ගේ උත්තරේ චෙක් කරන්න සචිනි තමන්ගේ උත්තරේ චෙක් කරන්න මෙනුෂ තමන්ගේ උත්තරේ චෙක් කරන්න සඳුනි තමන්ගේ උත්තරේ චෙක් කරන්න යශෝද් තමන්ගේ උත්තරේ චෙක් කරන්න විහාර තමන්ගේ උත්තරේ චෙක් කරන්න හිරාන් තමන්ගේ උත්තරේ චෙක් කරන්න හොඳයි දැන් ඒකෙදි අපි දැක්කා ගොඩක් අයගේ පිළිතුරු ගැන අපිට යම් යම් ආකාරයේ චෝදනා තිබ්බා වැරදි සහගත දැන් තිබ්බා ඉතින් ඒ නිසා අපි නැවත නැවතත් කියනවා පුතේ ඔයාගේ මේ අච්චුපතේ තියෙන පාඩුව තමයි ඔය පෙන්නේ වෙන මොකුත් නෙවෙයි දැන් බලන්න 8යි 1යි කීයද මැනික 9යි 3යි 1යි කීය 2යි 1යි කීයද 9යි දැන් මෙහෙම 39ක් ගන්න බෑ මගේ පුතාලා දන්නවා දින තීරුවට කවදාවත් දින 39ක් ගන්න බෑ අපි දන්නවා දින 30ක් පිරෙනකොට පුතේ මාසයක් සම්පූර්ණ වෙනවා එහෙනම් මෙතන 30 දාන්න බෑ පුතේ මේ 30 අයින් කරන්න බෑ 9 තියලා ඒ දින 30 මේ පැත්තට ගන්න මාස එකක් කියන. එතකොට මෙතන මාස 1යි මෙතන 9යි 10යි 1යි 11යි එකක් ඉතුරුයි මෙතෙන්ට දාපුවම දැන් ආයේ මේකට මාස 21ක් වෙනවා. බලන්නකො මෙතන මාස 21ක් තියන්න බෑ. මාස 21ක් තියන්න බෑනේ. අපි දන්නවා අපිට දාන්න පුළුවන් උපරිමේ තියෙන්නේ මාස 12යි. මාස 12 වෙනකොට අවුරුද්දක් සම්පූර්ණ වෙනවා. එහෙනම් මගේ පුතේ 21 දාන්න බෑ. මේ 21 න් 12ක් අඩු කරා. 21 න් 12ක් අඩු කරා. අයින් කරන්න ඕනේ 12ක්. ඒක 21 න් 12ක් ගියාම කී දෙන්නේ? 9යි. ඒ 12 මේ පැත්තට අවුරුදු විදිහට දාන්න. 5 2 7 1 8 එන අපිට එනවා අවුරුදු 8යි මාස 9යි දින 9යි ලකුණු 4ක් ලබා දෙන්න. දැන් පේනව නේද සමගි වැරදි? ආ? දැන් පේනව නේද තමන්ගේ වැරදි මොනතරම් වැරදි තියෙනවද කියලා? නේද? ඊළඟට රෝමන් අංක 2. රෝමන් අංක 2. 2018 දෙවැනි මාසේ 15 වන දින නමයේගේ වයස අවුරුදු 12යි මාස 3යි දින 2ක් වේ. ඔහුගේ උපන් දිනය කවදාද? උපන් දිනය කවදාද? ඔහුගේ උපන් දිනය කවදාද කියන්නේ එයා උපදිච්ච දවස අහන්න. එයා ඉපදුන දවසයි අහන්න. දැන් ඔන්න උත්තරේ දෙන්න අවස්ථාව තියෙනවා ආදේශ ක්‍රියාත්මකයි ඒවර ආදේශ ක්‍රියාත්මක වෙනවා උදර්ශන නැවතත් උත්තරේ චෙක් කරන්න චමෝද්‍ය උත්තරේ චෙක් කරන්න රවිදු උත්තරේ චෙක් කරන්න රවිදු උත්තරේ චෙක් කරන්න අපහු
විදත් උත්තරේ චෙක් කරන්න, දිනාශි උත්තරේ චෙක් කරන්න, ශෂේන් උත්තරේ චෙක් කරන්න. දැන් මේ උත්තර බලාගෙන යන්නේ, උත්තරේ වහල්ලා, උඹලා ගත්ත උත්තරේ වහල්ලා. සරුෂි උත්තරේ චෙක් කරන්න අපහු. විදත් ඒ වගේම සචිනි උත්තරේ නැවතත් චෙක් කරන්න. ඉමම්දි උත්තරේ චෙක් කරන්න. උත්තර දැන් අහන්නේ උපන් දිනේ අහන්නේ. ඉමම්දි හරි. ඔන්න රවිදු දැන් නැවතත් උත්සාහ කරනවා. රවිදුගේ නැවතත් උත්තරේ චෙක් කරන්න. හොඳයි අපි බලමු මොකද්ද වැරද්ද කියලා. දැන් බලන්න මෙහිම. දැන් අපි දැන් මෙන්න මේ දවසට මෙච්චර අවුරුදු ගාණක් පිරිච්ච යාගේ උපන් දිනේ බලන්න නම් මේ අවුරුද්දේ අරයාගේ වයස අඩු කරා. එතකොට එයා ඉපදුන දවස එනවා. අවුරුදු මාස දින. එතකොට එයා 2018 දෙවෙනි මාසේ 15 වෙනිදායින් එයා එයා අඩු කරන්න ඕනේ. මොකද්ද අවුරුදු 12යි මාස 3කුයි දින 2ක්. ඔන්නෝක අඩු කරන්. හරියට අඩු කරන්. දැන් අපි බලමු. 5න් 2ක් ගියාම 3යි. 1න් 0ක් 1යි. එතකොට දින 13යි. ඊළඟට මාස 2කින් 3ක් අඩු කරන්න බෑ. මේ අවුරුද්දෙන් 1ක් ගන්නවා. පුතේ අවුරුද්දකින් මාස පැත්තට ගන්නකොට 12ක් එනවා. උඩ 12යි මෙතන 2යි 14යි. ආපු 12යි මෙතන 2යි 14යි 14න් 3ක් ගියාම 9යි. 14න් 3ක් ගියාම 11යි. හරිනේ. තේරුණ නැද්ද? මේ පැත්තෙන් එකක් ගන්නවා. අවුරුද්දක් එහාට එනකොට මාස 12ක් එනවා. 12යි මෙතන 2යි 14යිනේ. 14න් 3ක් ගියාම 11යි. මෙතන දැන් තියෙන්නේ 7යි. 7න් 2ක් ගියාම 5යි. 1න් 1ක් ගියාම 0යි. එහෙනම් අපිට එනවා 2005යි 11 වෙනි මාසේ 13 වෙනිදා ලකුණු 4ක් ලැබෙනවා. නැවතත් ලකුණු 4ක් හිමි වෙනවා. උන දැන් තමන්ගේ වැරදි ටික බලන්න. දැන් ළඟ ඉන්න දෙමව්පියන්ට බලන්න පුළුවන්. තමන්ගේ ඉලිතුරු කොහොමද, කොයි වගේද කියලා. පැහැදිලිද? ඉතාමත්ම පැහැදිලියි. ඔබ තමන්ගේ වැරද්ද මොකද්ද, අඩුපාඩුව මොකද්ද කියලා හරියටම තේරුම් ගන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි එකේ B කොටස බලන්න. ඒකාකාර වේගයෙන් උස යන ගහ. එකම විදිහට උස යන ගහ දිනකට සෙන්ටිමීටර 3ක් උසයි. දැන් ඔහොම උස යන ගස් තියෙනවා පුතේ ලංකාවේ නම් මන්ද මේ ඔක ජපානේ තියෙනවා උණ ගස් జాතියක්. ජපානේ තියෙනවා උණ ගස් జాතිය. මම හිතන එක දවසකට සාමාන්‍යයෙන් සැලකිත ප්‍රමාණයක් උස යනවා. අධික අවුරුද්දකදී උණ ගස කොපමණ උසයිද ඉතුරු මීටර වලින් ලබාවේ. දැන් මට කියන්න මේ දවසකට සෙන්ටිමීටර 3ක් උස යනවා නම් දවස් කීයක් තියෙනවද අධික අවුරුද්දක? 366ක් තියෙනවා. හරි, දැන් මට උත්තරේ වන්ද. ඔන්න උත්තරේ නැවත සස්මින් නැවතත් ක්‍රියාත්මකයි. තමන්ගේ සුපුරුදු ආකාරයේ තරඟ විලාශයට පැමිණෙනවා. සස්මින් ප්‍රථම පිළිතුර ලබා දෙනවා. ඒ අතර වාමේ තවත් අපේ නිරන්තරයෙන් ලකුණු අතර ඉන්න අය තමන්ගේ පිළිතුර අපිට ලැබෙන්න සලස්වනවා. නමුත් මෙතන ගැටලුවක් තියෙනවා. නිවරදිව ඒකකය පාවිච්චි කරනවාද යන්න කුංචි ගැටලුවක්. සෙනුර නැවතත් තමන්ගේ පිළිතුර පිළිබඳව, එනුජ තමන්ගේ පිළිතුර පිළිබඳව තමන් තමන් නැවත නැවතත් බලන්න කියලා අපි ඉල්ලන්නේ. තමන්ගේ ඒකකය පිළිබඳව කොච්චර දුරටත් තමන් නිවැරදිද කියලා බලන්න. ඒකකය තමන්ගේ කොච්චර දුරට හරිද කියලා බලන්න. දැන් අපි දන්නවා එක දවසකට යන්නේ, එක දවසකට දින එකකට යනවා, දින එකකට යනවා සෙන්ටිමීටර 3ක්. එතකොට අධික අවුරුද්දක් කියලා කියන්නේ
දින 366යි. එතකොට මගේ පුතාලා දැනගන්න ඕනේ 366 වැඩි කරන්න ඕනේ 3. එතකොට 3 වරක් 6 18යි. එකක් ඉතුරුයි. 3 වරක් 6 18යි. අයි 19යි. එකක් ඉතුරුයි. 3 වරක් 3 9යි 10යි. අපිට එනවා 198ක් කියලා මොනවද සෙන්ටිමීටර? පුතේ සෙන්ටිමීටර තමයි අපිට එන්නේ 198ක්. මේක මීටර වලට හරවන කොට දුරු පුතාලා දන්නවා මේක cm දන්නවා. දැන් මේ සෙන්ටිමීටර තියෙන උත්තරේ cm බෙදුවොත් තමයි මීටර වලට හැරෙන්නේ. ඒක තේරුණාද නේද? එතකොට සෙන්ටිමීටර 100ක් කියන්නේ මීටර එකක් නේ. cm බෙදනකොට දශම තිතර පිටිපස්සේ දෙකක් වෙන් වෙනවා. එතකොට අපිට එන්නේ හරියටම මීටර 10යි දශම 9යි 8යි මීටර. ඔන්න ඕක තමයි උත්තරේ. ඕක තමයි උත්තරේ. කෙලිම මීටර වලින් ලියන්න කියන්නේ. එතකොට මේක මීටර වලින් භාගයක් ලියලා ඉතුරු ටික සෙන්ටිමීටර වලින් ලියන්න බෑ. ඒ හින්දා අන්න ඒක මතක තියාගන්න. තනිකර මීටර වලින් තියෙන්න ඕනේ. තනිකරම මීටර වලින් තියෙන්න ඕනේ. ලකුණු තුනක් ලබා දෙන්න. කිසිම සමාවක් දෙන්න බෑ. දැන් මීටර 10යි ඉතිරිය සෙන්ටිමීටර 98යි කියලා ලිව්වට ලකුණු දෙන්න බෑ. මොකද අපි ගාන කියව ගන්න ඕනේ පැහැදිලිව. හරිද? ගොඩාක් අය මීටර සෙන්ටිමීටර තමයි වටලෝගින් කියන්නේ. ඉතින් බොහොම කනගාටුයි මේ තත්ත්වය. හරිනේ කවුද මේ? ඔව් ඒ කවුද? ඔය ප්ලේන් එකේ ඇතුලේ ඉන්නේ කවුද? දැන් මම ප්ලේන් එකකින් බස්සනවා කොල්ලෝ ඈ. කවිදු කවිදු කල්පනාවෙන් ඉන්න ඕනේ. විකාර ගන්න නැත්නම් කල්පනාවෙන් ඉන්න ඕනේ. නැත්නම් මේ අයියලා වාව රිමුතරයි කරන පාඩම පිළිබඳව කවිදු අවධානය යොමු කරන්න ගෙදර කවුරු හරි ඉන්නවා නම් වහාම අවධානය යොමු කරන්න යා. හරිද? බලන්න ලකුණු 11න් 11න් ලකුණු කීයක් තියෙනවද කියලා බලන්න. 11න් 11ක් තියෙනවා යතුස්සා. 11න් 11ක් තියෙනවා යතුස්සා. එකොළහෙන් එකොළහක් තියෙන අය අතුස්සන්. පේනවනේ ළමයි 15 දෙනයි. හරි උඹලාට ප්ලේන් එකේ නෙමෙයි යන්න වෙන්නේ බක්කි කරත්තේ. ප්ලේන් එක නෙමෙයි යන්න වෙන්නේ බක්කි කරත්තේ. කොහොම ගියොත් ඈ ඔක්කොටෝ මිස්සෙලා ඔක්කොටෝ විස්සලා වෙන දේවල් වලට කලින් අවධානය යොමු කරහල තමන්ගේ අධ්‍යාපනය. දැන් බලහල්ලා කීයෙන් කී දෙනෙක් ළමයි 100කට කිට්ටුයි. ඒ වුණාට ළමයි ලකුණු දෙකකින් ඔතන දෙමව්පියෝ ඉන්නවා නා. ඒ දෙමව්පියෝ ඒ වගකීම බාර ගන්න ඕනේ. පැහැදිලිව ඕකද ඕකද අපි බලාපොරොත්තු වෙන්නේ. ඕකද බලාපොරොත්තු වෙන්නේ. ඒ හිඳ ඉස්සෙල්ලාම දරුවා තමන්ගේ දරුවා පේපර් ක්ලාස් එකේ ඉන්නකොට ඒ දරුවාගේ අවධානය යොමු කරන්න ළඟ ඉන්න බාරකරුවෙක් කටයුතු කරන්න ඕන. දැන් අත පාත් දාලා ඉන්න අත උස්සන් ඉන්න අය පාත් දා. තේරෙනවද? දැන් පේනවද වෙලා තියෙන දේ? ඉතින් ඔයාලගේ අවධානය යොමු වෙන්නේ එක එක ඔය රූප දා ගන්නයි ඔය ප්ලේන් දා ගන්නයි. ඕව තමයි ඔයා ගොල්ුවේ දියේ. ආ තේරුණා. එහෙම මේ කාටවත් පේන්න වැඩ කරන එක නෙවෙයි අපිට ඕනේ. අපිට ඕනේ මේ තියෙන தத்துவයත් එක්ක කොහොම හරි විභාගය සමත් වෙන්න. හරියට දැනුම ටික ලබා ගන්න.
ඒ නිසා තමන් විශේෂ අවධානය යොමු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා ගන්න අපේ ඊළඟ ගානට තුන්වෙනි ගානට ගන්න තුන්වෙනි ගානට ගන්න තුන්වෙනි ගානේ ප්‍රධාන කොටස් තුනකින් සමන්විතයි බලන්න තුන්වෙනි ගානේ තියෙනවා තුන්වෙනි ගානේ අපිට තියෙන මෙන්න මෙහෙම ගාන සුළු කරන්න කියලා තියෙනවා ත්‍රෝමනං කිතේ තියෙනවා 36 ගුණ කිරීම 3 බෙදීම 9 දැන් දූල පුතාලට මතකයි මේ පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම ඒ කියන්නේ මේ පූර්ණ සංඛ්‍යා ගුණ කරනකොට පූර්ණ සංඛ්‍යා බෙදනකොට ඒ වගේම එකතු කරනකොට අඩු කරනකොට අන්න මේකේ උත්තරේ අපි දැන් ඉල්ලන ඔන්න දැන් අපි මේකේ උත්තරේ වන්න කියලා කියනවා හරියම දැන් අපිට පුළුවන් එවන්න උත්තරේ මේකේ උත්තරේ අපි වන්න කියලා කියන්නේ හැමෝටම ඔන්න උත්තරේ දාන්න අවස්ථාව තියෙනවා කවුද මේ ශෂේන් නැවතත් උත්තරේ චෙක් කරන්න ශෂේන්ගේ උත්තරේ නැවතත් චෙක් කරන්න කවිදුගේ උත්තරේ නැවතත් චෙක් කරන්න කවිදු උත්තරේ නැවතත් චෙක් කරන්න කවිදුගේ උත්තරේ නැවතත් චෙක් කරන්න ඉස්සෙල්ලාම නිවැරදි කල්පනාවෙන් හොඳ අවබෝධයෙන් ඉන්න තප්පර දෙකක් දෙන්න අපිට ඔයාව පේන්නේ නැතු වෙනවා ඔයාට අපිව පේන්නේ නැතු වෙනවා නමුත් අපිට ඔයාව පේනවා දැන් අපි හැම වෙලාවෙම කියන්නේ මේ දරුවෝ ගැන ගෙදර ඉන්න බාරකරුවේ කුංචි අවධානයක් යොමු කරන්න ළඟ ඉන්න මොනවද මේ ළමයි කරන්න කියන එක ගැන ඒ දෙමව්පියෝ වේල බලන්න මේකේ සම්පූර්ණ වැරදිකරුව බවට පත් වෙන්නේ දෙමව්පියෝ මොකද බාරකරුවෙක්ට පුළුවන් ඒ දරුවා ගාව ඉඳන් ආකේෂ්ගේ උත්තරේ චෙක් කරන්න ඒ දරුවා ගාව ඉඳන් එයාට කියලා දෙන්න බැරි වෙන්න පුළුවන් නමුත් එයාට පුළුවන් මෙහෙමන ළමයාගේ අවධානය බිඳෙනකොට අවධානය වෙන පැත්තකට හැරෙනකොට බාරකරුවෙක්ට පුළුවන් ඒ අවධානය නැවත සකස් කරන්න. ඒ දේ මට මෙතන ඉඳන් කරන්න බෑනේ ඔයා කැමරාව වහගත්තා ඊට පස්සේ. තේරෙනවද කියන දේ? දැන් මේ ಗುಣ කිරීමයි බෙදීමයි ඔක්කොම එකට තියෙනකොට අපි මුලින්ම කරන්නේ මගේ පුතේ මේ වරහණක් දාලා තියෙන්නේ අන්න ඒකේ ඇතුළේ තියෙන දේ තමයි මුලින්ම කරන්නේ. එතකොට මුලින්ම කරන්න ඕනේ මේ 36 තුනෙන් වැඩි කරන්න. ර 3 වරක් 6 18යි. එකක් ඉතුරුයි 3 වරක් 9 1යි 10යි. 108යි. ඒතර මෙතෙන්ට එන්නේ මොකද්ද 108යි. දැන් ඕක නෙමෙයි උත්තරේ. ඕක කොහොමද වෙන්නේ උත්තරේ? දැන් මේ 108 මේ බෙදන්නත් ඕනේ 9. ඒතර මෙන්න මේ 108 බෙදහල්ලා 9. 108 බෙදන්න 9 9යි 18ට 2යි ආන් අපිට එනවා උත්තරේ 12යි ඒතර උත්තරේ 12යි කියලා ඇවිල්ලා තියෙන අය අපිට එබුවා ඒ අය බොහොම හොඳයි එයාට ලකුණු 3ක් දෙන්න බය නැතුව අපි බලනවා එවුව උත්තරේට අදාළ නිවැරදි ලකුණු දානවා ලකුණු 3ක් දෙන්න ලකුණු 3ක් දෙන්න. වැරදි නම් හදා ගන්න. වැරදි නම් හදා ගන්න. හොඳයි. ඔන්න රෝමන් අංක 2 උත්තරේ වන්න අවස්ථාව තියෙනවා. රෝමන් අංක 2 යශෝත්‍ත්‍යාත්මකයි පබෝධ ඊට දෙවෙනි නෑ. විදක් ඒ වගේම උදර්ශන සුචිර මින්දි මිගුල් නිෂේන් සියල්ල ක්‍රියාත්මකයි චතුමිනි නැවතත් චෙක් කරන්න ඉශානි ආපහු චෙක් කරන්න එවර කවිදු හේෂාන් සාර්ථකයි දැන් නිහඬව මම මේ නිහඬව ඉන්නේ ඔබලගේ උත්තර බලනවා මේ. ඔබලගේ උත්තරෙන් ඔබල එවන උත්තර බලනවා මේ නිකම් මේ පැත්තක ඉන්නව නෙමෙයි මේ උත්තර බලන.
සදෙව්ගේ උත්තරේ චෙක් කරන්න. සදෙව් සස්දිනුගේ උත්තරේ චෙක් කරන්න. පෙහෙලිගේ උත්තරේ චෙක් කරන්න. පෙහෙලි පෙහෙලි. දසුනිගේ උත්තරේ චෙක් කරන්න. උෂාන්ගේ උත්තරේ චෙක් කරන්න. ඒ නම් කිව්ව දූල පුතාලා තමන්ගේ උත්තර චෙක් කරගන්න. මලීෂා උත්තරේ චෙක් කරන්න. හොඳයි අය බලමු. ආ දැන් ඇති බලන්න. දැන් මේකේ තියෙන්නේ රෝමන් අංක 2. මේකේ තියෙන්නේ 36 බෙදීම 4 වරක් 3 අඩු කිරීම 3. මගේ පුතේ මේ වෛකාරිකදී ඉබලා මුලින්ම කරන්න ඕනේ අර මං කිව්ව දේ මොකද්ද වරහන ඇතුළ. එතකොට මේ 36 එහෙමම තියන්න. මේ 4 3ෙන් වැඩි කරන්න. මේ 4 3ෙන් වැඩි කරන්න 12යි. අඩු කිරීම 3යි. හරිනේ. එතකොට ඊළඟට අපි කරන්නේ බෙදීමයි අඩු කිරීමයි එකවර තියෙනකොට මුලින්ම කරන්නේ බෙදීම. දැන් මට කියන්න 36 12ට බෙදුනහම කියදෙන්නේ 3යි. 3 අඩු කිරීම 3. 3ෙන් 3ක් අඩු වුනාම 0යි. තාම මම අනිත් ගානේ උත්තරේ දාන්න කියලා කිව්වේ නැහැ. ඒ කියන්න කියන්න කලින් දානායගේ උත්තරේ අපි ගණන් ගන්නේ නැති බව කරුණාවෙන් සලකන්න. මේකට ලකුණු 4ක් ලබා දෙන්න. මේකට ලකුණු 4ක් ලබා දෙන්න. මම කියනවා ඔන්න දැන් උත්තරේ දාන්න කියලා ඒ කියන වෙලාවේදී තමයි උත්තරේ දාන්න ඕනේ. නැතුව ඊට කලින් දාන උත්තර කවුද කියන්නේ කියන එක අපි ගණන් ගන්නේ නැහැ. මොකද ඔයාගේ ගාන පිළිබඳව දැනට තියෙන්න ඕනේ ඔයාගේ මේ ගාන පිළිබඳව අවධානය. रोमन अंक तुने उत्तरे प्रथम पिलितुरेनवा දැන් මේකෙදී අපිට මේ එනුජ උත්තරේ නැවතත් චෙක් කරගන්න යශෝද් නැවතත් චෙක් කරන්න ශෂේන් නැවතත් චෙක් කරන්න අයෝත් චෙක් කරන්න නැවතත් චතුමි උත්තරේ චෙක් කරන්න ආයෙත් චතුමි උත්තරේ චෙක් කරන්න ගොඩක් අය ඉවරදේව පිළිතුර දාන අතරේ අර ලෝචන නැවතත් උත්තරේ චෙක් කරන්න ලෝචනගේ උෂාන් ඉඳුවරගේ උත්තරේ චෙක් කරන්න ආපහු උත්තරේ චෙක් කරන්න කියන්නේ මොනවා හරි පුංචි වැරද්දක් තියෙනවා සමහරට පොඩි වැරද්දක් වෙන්න පුළුවන් පොඩි වැරද්දක් වෙන්න පුළුවන් නමුත් කවිදු හේෂාන්ගේ උත්තරේ චෙක් කරන්න මලීෂගේ උත්තරේ චෙක් කරන්න මලීෂගේ හොඳයි අපි දැන් බලමු උත්තරේ වෛද්‍යවරේ සායවලදී බෙහෙත් දැමීමේදී සෑම මිනිත්තු 15කටම රුපියල් 1200ක් අය කරයි රුපියල් 15කට මේ සෝරි මිනිත්තු 15කට රුපියල් 1200ක් ගන්න ඔහු දිනකට පැය දෙකක් බැගින් දින හතක් සායම වලට සහභාගී වේ නම් ඔහු සතියකදී උපයන මුදල කොපමණද? මේ ඉස්සෙල්ලාම තේරු ගන්න ඕනේ යා මිනිත්තු 15කටම මිනිත්තු 15කට රුපියල් කීයක් ගන්නවද 1200ක්ද? එයා දවසකට පැය දෙකක් වැඩ කරනවානේ. එතකොට ඉස්සෙල්ලාම ඔයාලට බලන්න තියෙන්නේ මිනිත්තු 1කට
මිනිත්තු එකකට ගන්නවා යා රුපියල් 1200. ඊළඟට ඔයාට බලන්න පුළුවන් මිනිත්තු එකකට නෙමෙයි මිනිත්තු 15කට. 15කට ගන්නවා 1200ක්. ඊළඟට ඔයාට බලන්න පුළුවන් පැය දෙකකට කීයක් ගන්නවද? දැන් මට කියන්න මිනිත්තු 15 ඒවා කීයක් තියනවද පැය දෙකකට? පහළවේවා හතරක් කියන්නේ පැයක්. අටක් කියන්නේ පැය දෙකක්. හරි. එතකොට අටක්. එතකොට එහෙනම් අපිට රුපියල් 1200 ඒවා අටක් යනවා. 1200 ඒවා අටක් යනවා පැය දෙකකට. එතකොට අපිට එනවා 8 16 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
වැඩි කරන්න ඕනේ 7ෙන්. 7 වරක් බිංදුව බිංදුවයි 7 වරක් බිංදුව බිංදුවයි 7 වරක් 6 42යි 4ක් ඉතුරුයි. 7 වරක් 9යි 7 වරක් 9 63යි 63යි 4යි 67යි 67200යි. ලකුණු 4ක් දෙන්න. මේකෙන් ඔයාට දෙන්න පුළුවන් ඒ ගානට මේ ගානට අදාළව 11න් කීයද කියලා දාගන්න. බලන්න 11න් 11ම තියෙනවා පුස්සම්. දිනාශි කියනවා බෝඩ් එක පැහැදිලි නෑ කියලා. අනිත් අය මොකද කියන්නේ? අනික් අයට පැහැදිලිද? පැහැදිලි. හරි, එහෙනම් දිනාශි තමන්ගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක චෙක් කරගන්න. හරි, දැන් 11න් 11ම ඉන්නවා 27 දෙනෙක්. දැන් පේනවද කට්ටිය? දැන් පේනවද කට්ටිය වැඩ? ළමයි 100කට විතර කිට්ටුවෙන් ඉන්නවා. ඒ වුණාට ඇවිල්ලා තියෙන්නේ කීයද ලකුණු? ඒකයි මම ඔයාට කියන්නේ. ඔයාගේ වැඩි කිරීමේ අඩු කිරීමේ මොනවා හරි දෝෂ තියෙනවා නම් ඔබලට හදන්න පුළුවන් හොඳම තැන තමයි අච්චු පොත පන්තිය. එහෙනම් අච්චු පොත කරන පන්තියට දූල පුතාලට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. මේ මාසේ ඉඳන් නෙවෙයි, ඔයාට ඕන නම් සැප්තැම්බර් මාසේ ඉඳන් උනත් අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. හරිද? ඔයාට තියෙන්නේ අර මං කිව්ව අංකයට දුරකථන අංකයක් දෙන්න. 0.7යි 6යි 23යි 66යි 99යි 3. ඔයාගේ ලකුණු වැඩි වෙනවා අනිවාර්යයෙන්. ඔයාගේ ලකුණු වැඩි වීම සිද්ධ වෙනවා අනිවාර්යයෙන්. පැහැදිලිද? අපිත් එක්ක එකතු වෙලා ඔයා ඉස්සරහට ගියොත් ඔයාගේ ලකුණු ටික බලාගෙන ඉඳි වැඩි කර ගන්න ඔයා. ඒක අපි දන්න හොඳට. හොඳයි, නේද? අද දවසේ අවසාන ගාන දෙන්න හදන්නේ. හතරවෙනි ගාන. හතරවෙනි ගානට එන්න සූදානම තියෙන්නේ. දැන් මේ හතරවෙනි ගානේ බලන්න. හතරවෙනි ගානේ අපිට ඒ ගානටත් අපි දෙන්නේ ඔයාට ප්‍රධාන ලකුණු 11ක් දෙන්න තියෙන්නේ. එතකොට අපි බලමු හතරවෙනි ගාන කොහොමද වෙන්නේ කියලා. දැන් මේකේ තියෙන්නේ හතරවෙනි ගාන තියෙන්නේ සුළු කරන්න කියලා තියෙනවා. හතරවෙනි ගාන සුළු කරන්න කියලා කියනවා. उत्तरे मगिपुता विशेष मगे अच्छुपते
අන්න මේක බලන්න හරි tag දාලා මේකට උත්තරේ එවන්න බලන්න කට්ටිය. ඕකට එවන්න බලන්න ඔන්න ජයපූර්ණිමි ඒ වගේම දනු දනිදු තමන්ගේ උත්තරේ චෙක් කරන්න රවිදු තමන්ගේ උත්තරේ චෙක් කරන්න ඒ වගේම නිතුජ තමන්ගේ උත්තරේ චෙක් කරන්න බලමු තමන්ගේ උත්තර කොහොමද කියලා හිරාන් තමන්ගේ උත්තරේ චෙක් කරන්න නිෂේන් තමන්ගේ උත්තරේ චෙක් කරන්න සඳරු තමන්ගේ උත්තරේ චෙක් කරන්න රවිදු තමන්ගේ උත්තරේ චෙක් කරන්න දනිදු තමන්ගේ උත්තරේ චෙක් කරන්න ඔවිදු තමන්ගේ උත්තරේ චෙක් කරන්න දැන් පේනව නේද කොච්චර වැරදි තියනවද කියලා ඈ දැන් පේනව නේද මගේ පුතාල දූලට මොන තරම් වැරදි ගොඩක් තියනවද කියලා මේ පොඩි ගානක මේ පොඩි ගානක ඈ මේ චූටි ගානක උබලා වෙන කිසි දෙයක් කරන්න ඕනේ නැහැ දැන් උබලත් එක්ක දැන් මේ මේ දැන් දැනට ඔය ඔය ලෙඩේට මම දෙන්නම් පොඩි වේතක් දැන් ඔයතන ධන ඍණ ප්‍රශ්නෙට මම පොඩි වේතක් දෙන්නම් මොකද්ද දන්නවද උබලා බලහල්ලා මගේ YouTube channel එක search කරලා බලහල්ලා ඔයාගේ phone එකේ තියෙන YouTube channel එක YouTube එක check කරලා බලන්න search කරලා බලන්න රුවන් සේනාරත්න mathematics අන්න ඒකේ තියෙනවා මගේ පුතේ සදිශ සංඛ්‍යා සුළු කිරීම කියලා එක අන්න ඒ වීඩියෝ එක නැවත බලන්න එච්චර මම කියන්නේ ඒ channel එක subscribe කරන්න අනිවාර්යයි රතු පාටින් තියෙනෝනේ subscribe කියලා අන්න ඒක කරන්න අපි දාන අලුත් වීඩියෝ එකක් තිබ්බොත් අත්දාලා ඔයාලට එන්න. දැන් බලන්න මෙතන මෙතන තියෙන ඍණ 3යි මෙතන තියෙන ධන 1යි. යකෝ මැද තියෙන ලකුණ දිහා බලලා මේක එකතු කරන්නේ නැහැ. අපි මේ දෙන්න සුළු කරනකොට මේ දෙන්නගේම ලකුණු දිහා බලන්න. හොඳට අහගන්න දැන්. මේ දෙන්නගේ අකුරු දෙක සමාන නම් අපි එකතු කරන්න ඕන. මේ දෙන්නගේ ලකුණු දෙක වෙනස් නම් අපි අඩු කරන්න ඕනේ. මෙයාගේ ඍණ මෙයාගේ ධන. එහෙනම් මේ තුනෙන් එකක් අඩු කරන්න දෙකයි. ඊළඟට උත්තරේට දාන්නේ මේ දෙන්නගෙන් පුතේ ලොකු එක්කෙනාගේ ලකුණු. ලොකු එක්කෙනා 3. එතකොට එයාගේ ලකුණු හරි නෑ. එහෙනම් ඔන්න උත්තරේ. ඕකට දෙන්න ලකුණු දෙකක්. දැන් අලුතෙන් ආපු අයට ඕක තේරෙනවා කියන්නේ ඔයාට තියෙන්නේ මම කියන දේ තේරෙන්නේ නැති ප්‍රශ්න නෙවෙයි. ඔයාට තියෙන්නේ ඔයාගේ පරණ දේවල් අමතක වීමේ ප්‍රශ්න. රෝමන් අංක දෙකේ උත්තරේ වන්න. රෝමන් අංක දෙකේ උත්තරේ වන්න. ආදේශ ක්‍රියාත්මකයි සස්මින් දෙවෙනුව පබෝධ ඉමම්දි ආදේශ දනිද චෙක් කරන්න එනුජ එවර ක්‍රියාත්මකයි උදර්ශන නිවරදි ඒ වගේම දහම් නිවරදි යශෝද් අන්නේ සෙට් එකම නිවරදිව පිළිතුරු ලබා දීම සිද්ධ කරනවා තාමත් වැරදි පිළිතුරක් අපි දුටුවේ නැහැ එය සතුටට කරුණක් වෙනවා අනිසකයි තවත් ඉස්සරහට යන්න බලමු තවත් අපි බලමු කොහොමද පිළිතුරු ලැබීම සිද්ධ වෙන්නේ කියලා තවත් තාමත් පිළිතුරු ලැබෙමින් පවතිනවා තාමත් පිළිතුරු ලැබෙමින් පවතිනවා අපි බලමු මං හිතන්නේ කිසිම පිළිතුරක් වැරදි පිළිතුරක් ලෙස ලැබුණේ නැහැ. ඒක බොහොම සතුටට කාරණයක්. ඔන්න ප්‍රථම වැරද්ද වාර්තා වෙනවා. දනිදු උත්තරේ නැවතත් චෙක් කරන්න. දනිදුගේ උත්තරේ චෙක් කරන්න. මලීෂගේ උත්තරේ චෙක් කරන්න. මලීෂගේ උත්තරේ චෙක් කරන්න. ආකාශ අකේෂ් ගේ උත්තරේ චෙක් කරන්න කවිඳු ගේ උත්තරේ චෙක් කරන්න දිනෙත් ගේ ඉදාලා තියෙන උත්තරේ මොකක්ද ඒක මට තේරෙන්නේ නැහැ මොනවද මේ වල තියෙන්නේ ඊළඟට අදාළ නැති පිළිතුරු දාන්න එපා දිනෙත් දිල්සර අයියලා රිමූව් කරලා දායි ඔන්න බලන්න ඒකේ බලන්න රෝමන් අංක දෙක මේකෙදි තියෙන්නේ ඍණ 5 එකතු කිරීම ඍණ 4. මොකද්ද මං කිව්වේ? ඉස්සෙල්ලා මේ දෙන්නගේ ලකුණ බලන්න.
ලකුණු දෙක සමානද වෙනස්? සමානයි. සමාන නම් එකතු කරහම 5යි 4යි එකතු වුණාම 9යි. උත්තරයට දාන්නේ කාගේ ලකුණද? ලොකු සංඛ්‍යාවේ ලකුණු. ලොකු එක්කෙනා 5. එන ලකුණු දෙකක් දෙ. තුන්වෙනි ගානේ පිළිතුරේ වන්නයි දැන් සූදානම්. සස්මින් ක්‍රියාත්මකයි ආදේශ යශෝද් පරුෂි ආදේශ ඔන්න ඔය විදියට පිළිතුර බොහොම වේ. සඳුනි උත්තරේ චෙක් කරන්න නැවතත් සඳුනිගේ උත්තරේ චෙක් කරන්න. මලීෂා තමන් මතක තියාගන්න උත්තරේට ලකුණක් නැහැ. මේ බින්දුව කියන එකට ධන ඍණ දාන්න බෑ. බින්දුවට ධන ඍණ දාන්න බැරි බව උතර මතක තියාගන්න. आकेश उत्तरे चक्रां आकेश नवतत तमंगे उत्तरे चक्रां ओ एक मंकिया ने विने विने वट उत्तर दान दे पा ओके रोमन नंक तुने उत्तरे या पे वन किया ने रोमन नंक तुने उत्तरे वन किया ने हाथरे उत्तरे वन दे पा बुढ़क्का ये निवर्द्यो पिलितुर दारती यनो आ आकेश दारती यने मंगिता ने इलागे के उत्तरे खालिंगे के उत्तरे निस्ताया निवरदी मितना रीना पहा एकतु किरीम दाना पहा बालान नमागे बुते मैं आगे लाकुना रीना मैं आगे दाना तो कुछ लाकुनु देखा वेना वेना स्नाम पुते पहिं पहा अड़ोगरा ना बिंदुवर ओगरा लाकुनक दान देपा लाकुनु देखा थे रोन नंका हातरा क्रियात्मकाई आदेश सस्मिन आदेश सुमुदु प्रबोध मैंने में अंडायन क्रियात्मक वेणुमा विदत नमता चेक करान विदत चेक करान उदर्शन चेक करान तमंगे उत्तरे जय 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 प्यूमि उत्तरे चेक करान पारुषि उत्तरे चेक करान निशेन उत्तरे चेक करान आदेश उत्तरे चक्रांड निशेन उत्तरे चक्रांड दानिदु उत्तरे चक्रांड सेनेहास उत्तरे चक्रांड चातुमी उत्तरे चक्रांड नेतुज उत्तरे चक्रांड अविदु उत्तरे चक्रांड उत्तरे चक्कर उत्तर सामान मुखात कर मुखात कर दिनाशी आप चक्र दिनाशी वागे वरदत्न उत्तरे चक्र सदेव उत्तरे पोडील वगे पोड आप चक्र सदेव के मे उत्तरे हरिगति उत्तेन वे दाल तीन दिए मत आऊल सामट उत्तरे टाइप करें හරිගතියක් නම් පේන උත්තරේ. හොඳයි අපි පිළිතුරට එමු මේන් බලන්න. ධන 4යි දසම 2යි 5. එකතු කිරීම ඍණ 3යි දසම 7යි 5. මේ දෙන්නගේ ලකුණු සමානද වෙනස්? වෙනස්. වෙනස් නම් අඩු කරන්න. 4යි දසම 2යි 5යි. 3යි දසම 7යි 5 අඩු කරන්න. පහෙන් පහක් බිඳුවයි දෙකෙන් හතක් බෑ මේ පැත්තෙන් එකක් ගන්න 12යි 12න් හතක් ගියාම 5යි එතකොට මෙතන 3යි 3න් 3ක් බිඳුවයි හරිනේ උත්තරේ එනවා බිඳුවයි දශම මෙහෙම තිබ්බත් හරි
එහෙම නැත්නම් 0.5 5යි 0 කිව්වත් හරි 0.5ත් හරි එහෙම නැත්නම් 0.5 5යි 0ත් හරි මෙතෙන්ට ධන දාලා තිබ්බත් හරි එහෙම අවුලක් නැහැ ලකුණු ලබා දෙන්න ලකුණු දෙකක් ලබා දෙන්න ලකුණු දෙකක් නෙමෙයි ලකුණු තුනක් ඒකට ලකුණු තුනක් දෙන්න කියලා තියෙනවා ආ මේකට ලකුණු එකක් දෙන්න කියලා තියෙනවා මේකට දෙකක් දැම්මා අපි මේකට එක ලකුණක් දෙන්න කියලා තියෙනවා ඒක මතක තියාගන්න හරි दिनाशी එතකොට दिनाशी වැරද්ද හරි නේද ඊළඟට පස්වෙනි ගාන ඕ තාමේ වන්ද කිව්වේ නැහැ තාමේ වන්ද කිව්වේ නැහැ මම තාමේ වන්ද කිව්වේ නැහැ වන්ද කියනකම් ඉන්න මොකද මගේ අවධානය ඔයාගේ තියෙන්න ඕනේ ඊළඟ ගාන කෙරේ එනිත් අයිය පස්වෙනි ගානට ගන්න उत्तरे लकुन चक्कर मुतुसांद के लकुन चक्कर दिमापिया दिमापियो बलन लखन प्रश्न आप उत्तरे हरियर दसुनी हरी साधे हरी दिल संधि आप बलान मुतु संद हरी या हरी दानिदु के इला उत्साह है दानिदु नेवता उत्साह करान पहली नेवता उत्साह करान पहली नेवता उत्साह करान आकेश के दशमस्थाने तियान रे निवर्दित दशमस्थाने तियलाने आकेश के दशमस्थाने तियान दिल संधि नवता उत्साह इवर सार्थक पहली मंगिता आगनी अमलदी दूरभुताल दूरभुताल हेम उत्तरे बलन बब पहली अच्छुत पंदेदी तो अवधान दीटिहावधान अवधान वड़ा नो मेक नुमीकरण पांतिया නමුත් එතනදි ගෙවීමක් කරන පන්තියක් නිසා අපි එතන අපි විශේෂ අවධානයක් යොමු කරනවා මෙතනදිත් අපි නැත්තිනම් නැහැ ඉතින් මෙතනදිත් අපි බලනවා දසුණී වල ක්‍රියාත්මකයි දසුණී නැවතත් සාර්ථකව පිළිතුරු ලබා දෙනවා මං හිතන්නේ පිළිතුරු දීම් ලබා දීම් අවසන්ක මං හිතන්නේ ඒ කියන්නේ දීලා තියෙන උත්තර අපි බලමු මේ පිළිතුර මෙයාගේ ලකුණ ඍණයි මෙයාගේ ලකුණ ඍණයි එහෙමනම් දෙන්නගේම ලකුණු සමාන නම් පුතේ අපි සාමාන්‍යයෙන් එකතු කරමු. එතකොට දැන් මේ දෙන්නගේ ලකුණු දෙක සමාන නම් මේ දෙන්න අපි එකතු කරන්න එපයි. අපයි 7යි 3යි. එන උත්තරේ එනවා 3.7යි 8යි. මේ ලොක්කගේ ලකුණ දාන්න. वही तीन पील एक लखन लखन तुना
ගැටලුව අවසන් වෙනවා 11න් කීයද කියලා දැන් බලන්න 11න් 11ම ගත්තා අපෝ මෙතේ හරි සූදානම් වෙන්නේ පස්වෙනි ගානින් උත්තර සාකච්ඡා කරන්න දුලපුතලට ඇහෙනවද මම කියන දේ ඇහෙනව නම් මට මැසේජ් එකක් දාන්න ඇහෙනවා කියලා මැසේජ් එකක් දාන්න ඔයාට මොනව හරි මම උගන්වන්න දේ පිළිබඳව හරි ඇහෙනවනේ හරි ඇහෙනවලු ඔන්න දැන් කැඩි කැඩි ඇහෙනවා නම් කැඩි කැඩි ඇහෙනවා නම් දුවේ පුතේ දැන් නැවතත් බලන්න ඔයාගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ආපහු චෙක් කරලා කැඩි කැඩි ඇහෙනවා නම් ආපහු චෙක් කරලා බලන්න හොඳයි එහෙනම් අපි තමයි අපේ පස්වෙනි ගාන දැන් දූල පුතාලා මේ උත්තර කඩදාසි ඇයි ඒ වගේම රතු පාට පෑනයි අරගෙන ලෑස්ති වෙලා ඉන්නේ එහෙනම් මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න උත්තර ලියපු උත්තර චෙක් කරගන්න හොඳයි දැන් එහෙනම් ඔන්න සමහරු කියනවා කැඩි කැඩි ඇහෙනවා කියලා සුමිත්යි ආපහු චෙක් කරමු දැන් බලන්න හරි කියලා දැන් බලන්න හරි කියලා प्रश्न पत्र हतर हतर कथा चतुरा चतुराष्ट्रीय එතකොට දැන් මේක අහන්නේ විවිධ චතුරස්‍රයයි සරල ධාරය කියලා කියන්නේ මොකද්ද? සරල ධාරය කියලා කියන්නේ මගේ උදේ අඩිනුම. අඩිනුමලට තමයි සරල ධාරය කියන්නේ. හොඳට අහගන්න. දැන් එතකොට මොනවයි මේක පාවිච්චි කරලා මොකද්ද කරන්න කියන්නේ කියලා බලමු. ඊළඟට පළවෙනිම ප්‍රශ්නය අපෙන් අහනවා රෝමන් අංකයේ රේඛා ඛණ්ඩයක් ඇඳ AB සමානයි 7 සෙන්ටිමීටර වනසේ AB ලක්ෂ ලකුණු කරන්න හොඳයි එහෙමනම් බලා ගන්න අපි උදේ ඉස්සෙල්ලාම ඔයා මොකද කරන්න ඕනේ අඩිරුල ගන්න අඩිරුල අතරගෙන ටිකක් පල්ලෙහාට කරලා ගොඩාක් නෙමෙයි ටිකක් විතර පල්ලෙහාට කරන්න मगे पुता
පරිස්සම් වෙන්න ඕනේ තැනක් තියෙනවා කොතනද මේ කොයි වෙලාවකවත් මේවා පෑනින් අඳින්න එපා තේරුණා කොයි වෙලාවකවත් පෑනින් අඳින්න එපා පෑනින් ඒ ඒවි දාන්නත් එපා හරිද පෑනින් සෙන්ටිමීටර දාන්නත් එපා හරිද මහලු දෙයක් නෙවෙයි අඩි රූල තියලා සෙන්ටිමීටර 7ක් දිග සෙන්ටිමීටර 7ක් දිග රේඛාවක් අඳින්න දැන් අඩි රූල එහෙම තිබ්බාම අඩි රූල ඔහම තිබ්බාම මෙතන සෙන්ටිමීටර බිඳුව තියෙන තැන ඊපස්සේ මෙතන සෙන්ටිමීටර 7 තියෙන තැනට නම් රේඛාවක් ඇදගෙන අන්තර ඕක තේරෙන්නේ නැති යන්න බෑ ඕක තේරුම් ගන්න පුළුවන් ඕන කෙනෙක්ට ඕක තේරෙන්නේ නැහැ හැබැයි මගේ වැඩපොත පන්තියට ආවේ නැති සමන්න හරියට පෙළපොතේ ඒ කියන්නේ අභ්‍යාස පොතේ පන්තිය හරියට තේරුම් ගත්ත නැති කෙනෙක්ට ඕක ටිකක් අඳින්න අමාරු අනිත් කයක කිසි ප්‍රශ්නයක් නැහැ ගැටලුවක් නැහැ හරි නේද ඊළඟට ඕන රෝමන් අංක එක හරි ඕන අපි දැන් අංක එක කළා මේ අංක එක මේ මේ විදියට දැනගත මේකට ලකුණු දෙන්න ඕන ඔය විදිහට සෙන්ටිමීටර 7 ඇඳලා සෙන්ටිමීටර 7 ඇඳලා AB දැම්මට ලකුණු දෙකක් දෙන්න. රෝමන් අංක එකට ලකුණු දෙකක් දෙන්න. හැම වෙලාවෙම තමන්ගේ අංක පිළිවෙල ලියන්න ඕනේ. රෝමන් අංක එක කියලා දාලා ඒකට වුණ ලකුණු දෙකයි. හරිද? ලකුණු දෙකක් දුන්නු. ඊළඟට මේ ලකුණු දෙක දෙන්න මේ විදිහට AB කියලා දාලා තියෙන්න ඕනේ. සෙන්ටිමීටර 7. ඊළඟට රෝමන් අංක 2 කියවන්න. දෙවෙනි එක කියවන්න. මම පොඩ්ඩක් ඒක විනාඩ කරනවා. හරි. දෙවෙනි එක බලන්න. දෙවෙනි එකේ AED AB-ට ලම්බකයක් ඇඳ. ඒ මොකක්ද ඒ? ලම්බකයක් කියලා කියන්නේ සුදු කෝණය. AED AB-ට ලම්බයක් ඇඳ ඒ සිට සෙන්ටිමීටර 5ක් දුරින් C ලක්ෂ්‍ය ලකුණු කරා. එහෙමනම් මගේ උදාහරණ ගන්න විහිදි චතුරස්‍රය. විහිදි චතුරස්‍රය අතට අරගෙන ඔයා කරන්න ඕනේ. තියන්න ඒවල. මෙන්න මෙහෙම මුල්ල තියන්න. ඕම මොහොම තියාගන්න. ඔන්නම හරියටම මුල්ල තියන්න. හරියටම මුල්ල හරියටම මුල්ල තියලා ඕම ඔහොම රේඛාවක් ඇඳ අඩි රූලේ මුල්ල තියන අඩි රූලේ මුල්ල වෙන්න පුළුවන් විහිදි චතුරස්‍ර මුල්ල තියන්න පුළුවන් එතන මෙතන ඉනම් මෙතන සෙන්ටිමීටර 5යි එතකොට අඩි රූලේ මැන ගන්න සෙන්ටිමීටර 5ක් හරියටම මෙතන ඉනම් මෙතෙන්ට සෙන්ටිමීටර 5ක් නේද එහෙනම් මෙතෙන්ට අපි දාමු 5 C ලක්ෂය මෙතන C ලක්ෂය දැන් ඔන්න දැන් A ටික කළානේ එහෙනම් ඒකට ලකුණු දෙන්න ඕනේ එතනදී අපි එතනත් අපි මොකද කරේ දැන් මේ ලකුණු දාන එක මෙතන පටලව ගන්න එපා ලකුණු දාන එක පැත්තට දාගමු කමක් නැහැ රෝමන් අංක එකට ලකුණු දෙකක් දුන්නා. ලකුණු දෙකක් දුන්නා එකට. ප්‍රධාන රෝමන් අංක දෙකට දෙකක් අපි ඇඳා. ලම්බකයක් ඇඳා. මෙතන සෙන්ටිමීටර 5ක් අපි ඇඳා. මෙහෙම ලම්බකේ ඇඳලා එක ලකුණක් දෙන්න සෙන්ටිමීටර 5 ඇඳලා එකක් දෙන්න ලකුණු දෙකක් ලකුණු දෙකක් හරිද ආයෙක ලකුණු හතරක් දෙන්න කියලා තියෙනවා නේද එකට ලකුණු හතරක් දෙන්න කියලා තියෙනවා එහෙනම් ලම්බකයේ ඇඳට දෙකක් දෙන්න මේ දිගේ මැන්නට දෙකක් දුන්න ලකුණු හතරක් දෙන්න ලකුණු හතරක් දෙන්න ඒකේ ලකුණු දෙන විදිය දාලා තියෙනවා ඔනේ කියෝ විදිය හතරක් දෙන්න ඊළඟට කියනවා හරිද
අපි මහාම ප්‍රශ්නයක් සර් සෙන්ටිමීටර 7ක් එකක් තවදින්නේ නෑ 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 සෙන්ටිමීටර 7ක් තවදින්නේ මෙතන ඉඳන් මෙතෙන්ට මෙතන ඉඳන් මෙතෙන්ට අඳින්ද කියන්නේ ප්‍රශ්නේ කියවන්නකො මං පා ප්‍රශ්නේ කියව ගන්න පුළුවන් නේ රේඛා ඛණ්ඩයක් ඇඳ AB සමානයි 7 cm වනසේ AB ලක්ෂ ලකුණු කරා. ඒකනේ අපි AB දෙක ලකුණු කළේ. හරියටම මේ දෙන්න අතර තියෙන දිග cm 7ක් වෙන විදිහ. හරිද? පැහැදිලිද? දැන් මේවා අපි සියල්ලම කළා කොහෙන්ද පුතේ? මේවා සියල්ලම කළා කොහෙන්ද? අපේ කෙළ පොතේ පන්තියේ. දැන් පෙළ පොත පන්තියට එන්නේ නැතුව ඉඳලා පෙළ පොත පන්තියට එන්නේ නැතුව ඉඳලා ඔයාලා එකපාරට ප්‍රශ්න පත්‍ර පන්තියේදී තේරෙන්නේ නැහැ කියද්දී අන්න එතකොට මම අසරණයි. දැන් සරල රේඛාවක් අඳින්න මගේ පුතාලට ඉගමනලා ඇඳින්න මගේ පුතාලට පුළුවන්කම තියෙනවා. අමෝරම් පුළුවන්කම සෙන්ටිමීටර 7ක් දිග රේඛාවක් ඇඳලා ඒකට අඩිමූල කියලා අඩිමූලේ මුල්ල කියලා හරි කෙළින් රේඛාව ඒකට අපි කියනවා ලම්බ කියලා. ඊට පස්සේ මෙතන ඉඳන් මෙතෙන්ට සෙන්ටිමීටර 5ක් අනිත් අපිට අමාරු දෙයක් නෙවෙයි පුතේ. මේක කිසිම අමාරු දෙයක් නැහැ. අර ලම්බ කේ මැන්න විදිහ හොයාගන්න බැරි නම් කෙළින්ම අඩිමූල අරගෙන මේ ඒ කෙළවරේ තියන්න रोमना AB රේඛාවට සමාන පරතරයක් C හරහා රේඛාවක් අඳින්න කියන්නේ ගන්න ඔයා අඩිමූලයි විහිදි චතුරස්‍රයයි අතර අඩිමූලයි විහිදි චතුරස්‍රයයි අතර ගන්න නබලාද හරිද කියන්න අඩිමූල හො අඩිමූල හොම කියන්නේ අර රේඛාව ගලින් මොකක්ද කියන්නේ? යාලුවනේ ඉන්නේ. ඒක. ඊළඟට අඩිමූලෙ මේ විහිදි චතුරස්‍රය මොකක්ද කියන්නේ? මේ විහිදි චතුරස්‍රය කොහොමද කියන්නේ? කොහොමද කියලා මේක නිමින් නිමින් උඩට ගන්නවා. සීගාවට එනකන් ගන්න. සීගාවට එනකන් ගන්න. කොහොම ආයි කියනවා? කොහොම හරියනම් මේ රේඛාවේ ගියා ගන්න. මේ රේඛාවේ ගියා ගන්න. ගියාගෙන මෙන්න මෙතනින් කියන්න අනිවු මේ කොන මේ මොනවද විහිදි කරනවා. කියලා එක ගානට ගිනි උස්සන්න. ඔතෙන්ට එනකන් ගන්න. දැන් මේක අයින් කරා. දැන් මේක අයින් කරා. අයින් කරලා දැන් සලාගෙන කොහොම යා කරා හරිනේ මාකින් මේ රේඛාව මැකුණා මං ආය අරින්න right දැන් මේක ඔන්න සමාන්තර රේඛාවක් මේකයි මේකයි සමාන්තරයි රේඛාවක් අඳින්න रेखा कनिक तव टीका कम दी करना
अवसान आना हतर प्रश्न हतर प्रश्न हतर प्रश्न आना
प्रश्नपत्र එතකොට ඒකට අපි අලුත් ප්‍රශ්න පත්‍රය අපි දානවා කොහටද පේපර් එක දානවා අපේ ගෲප් එකට දැන් අත පාද්දා ගන්නකොට අත උස්සන් ඉන්නයි එතකොට තාම කවුරු හරි අපේ ප්‍රශ්න පත්‍ර ගෲප් එකට සම්බන්ධ වෙලා නැත්තම් ආ මගේ පුතේ ඔයාට පුළුවන් මොකක් කරන්නද ආ ඔයාට හැකියාව තියෙනවා ඔයාගේ නම දාන්න නම ටයිප් කරන්න ඊළඟට ඔයාගේ ශ්‍රේණිය දාන්න. ඔයා දැනටමත් අපේ ගෲප් එකේ ඉන්නවා නම් ඔයා මේ දේ කරන්න එපා. ඊළඟට වරහන් ඇතුලට දාන්න පේපර් කියලා. පේපර් කියලා දාලා ඔයා මේ මැසේජ් එක සෙන්ඩ් කරන්න 0.7739511911ට WhatsApp පණිවිඩයක් දෙන්න. WhatsApp පණිවිඩයක් දෙන්න. इंग्लिशी අමල් කියලා දැම්මා ඊළඟට ශ්‍රේණිය දැම්මා ඕනනම් නම කියලා දාලා දාන්න පුළුවන් ශ්‍රේණිය දැම්මා කමාවක් දාලා ශ්‍රේණිය 7 කියලා දැම්මා හරිද දාලා පේපර් කියලා දැම්මා කියලා දාලා කෙලින්ම මැසේජ් එක ගන්න අන්න ඒ විදිහට ඔයාට පුළුවන් ඔයාගේ පේපර් ක්ලාස් එකට ඔයාට ජොයින් වෙන්න පුළුවන් ඊළඟට කාට හරි ඕනේ නම් අපේ අච්චුපත කරන පන්තියට සම්බන්ධ වෙන්න. මේ ගොලාක්කේ වරද්ද ගන්න. මෙතන ඉන්නා සුළුතරයක් අපේ එළපොතට ඉන්නේ නැති අය. ආ ඒ අයට ක්‍රමයක් තියෙනවා සැප්තැම්බර් ලබන සති අලුත් මාසයක්. ඒ අලුත් මාසේ ඉඳන් අපිත් එක්ක සම්බන්ධ වෙන මෙන්න මේ අංකයට කතා කරා. 0.7623.66.99යි කිමත. ලංකාවේ කොහේ කොතනක හිටියත් අපිට පුළුවන් ඔයාලා නිබන්ධනේ ලැබෙන්න සලස්සලා අපේ පන්තියට සම්බන්ධ කරගන්න. ඔයා ලංකාවේ කොහේ හිටියත් අපිට ගැටලුවක් නැහැ අවුරුද්ද පුරාවට අපි අපේ පන්තිය සාර්ථකව අරගෙන යනවා. හොඳයි. එහෙමනම් මගේ පුතා බලන්න 6 වෙනි ගාන. පහත එක්කේ කෝණය කෝණ මානය භාවිතයේ ඇඳ එම කෝණ වර්ගය ලියන්න. එම කෝණ වර්ගය ලියන්න. දැන් කෝණ වර්ග තියෙනවා පුතේ ගොඩක්. අන්න ඒක බලන් ඉන්න ඉස්සෙල්ලා. කෝණ වර්ග තියෙනවා ගොඩක්. දැන් මේ තියෙන්නේ මේ. මේ තියෙන්නේ සුළු කෝණ. මේ තියෙන්නේ සුළු කෝණ. මේ තියෙන්නේ ඍජු කෝණ. මේ තියෙන්නේ මහා කෝණ. මහා කෝණ. ඔය කෝණේ මහා කෝණ. මේ තියෙන්නේ සරල කෝණ. ඒ කියන්නේ සරල රේඛාවක් නේද? ඒක ගොඩාක් දිග වෙන්න ඕනේ නැහැ සාමාන්‍ය. ඒක දිග මනින්න ඕනේ නැහැ නිකන් සාමාන්‍ය සරල රේඛා ඛණ්ඩයක්. නැදගෙන. ඊළඟට අපිට 40 ගණන් මනින්න ඕනේ. මේ කෝණමානෙ අරගෙන කෝණමානෙ කියන්න හරියටම මෙතන. හරියටම මෙතනින් කියන්න. මම ආයෙ ගන්නවා ඔය බලන්න. उनका कहाँ पता नहीं पहनूं मैं, उन आए दिन का वैसा
ඔන්න ආයෙ කියනවා හරියටම කියන්න. කොහොම කියන්න බෑ? හරියටම ඕන කියන්න. කියලා මේ බිංදුව තියෙන පැත්ත තියෙනවනේ එතන ඉඳන් ලයින්. බිංදුව 10 20 30 40. ඒ 40 ගාව පිටක් වෙන. දැන් මේක ගන්න. අරගෙන මෙන්න මේ පිට මෙතෙන්ට යන්න. ඒක කොච්චර ගොඩාක් දිගට අඳිනවද කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ කෝණේ අංක 40. වාර පුළුවන් ලකුණු 3ක් දෙන්න. හරියට මැනලා තියනවා ලකුණු 3ක්. ඔය අවම තියලා මැනලා බලන්න හරිද කියලා. යම් පේ 40ක් තියෙන. ඊළඟට 110 ආයෙ තර වගේ රේඛාවක් ගන්න. අර වගේ රේඛාවක් ගන්න. ඇඳලා ආපහු තියන්න මෙහෙම. කියලා මේ පැත්තේ නම් බලන්න 110 10 20 30 40 50 60 70 80 90 100 110 මෙතන. එහෙනම් ඔන්න ඔය විදිහට යා කරනවා. මේක උත්තර දිග වුණත් එහෙම අපිට ගැටලුවක් නැහැ. මේක 110. ඊළඟ එක 260. ඒක මම ටිකක් උඩින් අදින්න පොඩ්ඩක්. කොලේකාවක් ඇඳලා ඔන්න 260 කෝණේ අදින්න හදන්න නේ. සමහරු මේක මෙහෙම මෙහෙම නිකන් එකක් දානවා කමක් නැහැ. එහෙම නිකන් අර පැන්සලෙන් මෙහෙම දැම්මට කමක් නැහැ. මේක නිකන් මෙහෙම දැම්මට ගැටලුවක් නැහැ. ඊළඟට 260ක් මයින්ු කොට පොඩ්ඩක් පොඩි අවුලක් වෙනවා. මොකද්ද පුතේ අපිට දැන් මෙතන ඉඳන් මයින්ු කොට එකපාරට මනින්න පුළුවන් 180ක් විතරයි. දැන් ඉඳන්ම මෙහෙම මේ180 අපි 180 වෙන වැඩක් නැහැ. හොඳට අහගන්න ඕනේ. හරිද? ආ කෝණ වර්ගයක් ලියන්න කියලා තියෙන බොහොම හොඳයි. ආ දෙවුලිනිය අපිට මතක් කළා අපි එකක් ලියමු බොහොම අමුතුයි. හරි. එකක් අපි ලියමු. ඊළඟට මගේ පුතේ දැන් මෙතන 180යි නේ. මෙතන 260යි. ඒක තමයි පැත්තකින් 260ක් 180ක් අඩු කරලා බලන්න. කියෙන්නේ 80යි නේ තව 80ක් නැදී තව 80ක් නැදී එහෙනම් මොකද කරන්නේ කෝණමානේ ඔහොම අනිත් පැත්ත හරවන්න කෝණමානේ අනිත් පැත්ත කරගන්න අනිත් පැත්ත හරවගෙන මෙතන ඉතියන් එතනින් තියලා මේ පැත්තෙන් මයින් මේ පැත්තෙන් මයින් වල කොටලා 80ක් බිංදුව 10 20 30 40 50 60 70 80 ඔතන එහෙනම් ආ මෙතෙන් මම යා කරමු එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට තියනවා මගේ පුතේ 80ක් හරිනේ මෙතන ඉඳන් මෙතෙන්ට 180යි මෙතන ඉඳන් මෙතෙන්ට 80යි සම්පූර්ණ කෝණය මෙතන ඉඳන් මෙතෙන්ටම ගත්තහම කියන 260යි සම්පූර්ණ එක 260යි හරි එතකොට ඕකේ ලියන්න කියලා කියනවා නම ලියන්න කියලා කියනවා දැන් මේකේ නම සුළු කෝණ අංශක 90ට වඩා වැඩි නම් අපි ඒකට කියන්නේ සුළු කෝණය. අංශක 90ට වඩා වැඩි නම් අපි ඒකට කියන්නේ මහා කෝණය.
लकन देना रूपे अधीन देन लकन देखा नाम लियन देन देखा रूपे अधीन देन लकन देखा नाम लियन देन देखा लकन अभी नमया लकन नमया अरे ඔය නම දාලා තියෙන එකේ মালටි කයින් කර ගන්න. ඔයා නම දාලා තියෙන එකේ মালටි කයින් කර ගන්නවා නැත්නම් අපිට ඔයාව ඔයාලේ නම තේින්නේ නැහැ. දැන් නිශාදි මගේ අච්චුපත කරන පන්තියට එන දුවේද්ද? අපේ එළපොත පන්තියට එන දුවේද්ද නැත්නම් ප්‍රශ්න පත්‍ර පන්තියට විතරයි? අද ආවේ අන්න ඒකයි මම කිව්වේ දැක්ක නේද සර මම අද අදළු ආවේ මම දැක්ක නේද හරි කමන්නෑ පුතේ ඔයාට එකපාරටම තේරෙන්නේ නැහැ ඉතින් කමන්නෑ දැන් ඔයාට මොකද්ද තේරෙන්නේ නැත්තේ දැන් මේක ඇඳලා තේරුණාද මේක ඇඳලා තේරුණාද ඉෂානිගේ මම අහන තේරුනේ නැහැ. එතකොට මගෙන් තා කෝණ පාඩන කොහෙවත් කරලා නැද්ද? කෝණ පාඩන කොහෙවත් කරලා නැහැ නේද? නැහැ අන්න ඒකයි මගෙත් මේ ප්‍රශ්නේ. දැන් ඒක ප්‍රකට කරා. ආ දැන් කිසුමි අපිට කියනවා ඕන සර් මාත් අදිරුවා. දැන් ඕන ඔය දුමුල පුතාව මම කරුණා කරලා ඉඳනවා. ඔය අලුතෙන්ම ආපු දුමුල පුතාවට उगा හරිද අපේ වැඩපොත කරන පන්තියට එන්නේ කොහොමද කියලා අහනවා මෙන්න මේ ප්‍රශ්නේ අහන දුවට මෙන්න මේ අංකය ලියා ගන්නකො මෙන්න මේ අංකයට කෝල් එකක් වෙනවා 0.76යි දැන් නෙමෙයි 23යි 66යි 99යි 3 ඔන්න ඔබට කතා කරනවා ඔයා කතා කරන්න එපා අම්මට හරි තාත්තට හරි බාර කරන එක දෙන්න मुदारण मम या
මගේ පුතේ ඉස්සෙල්ලාම ඔයා කරන්න ඕනේ බලන්න මුලින්ම ඔයා කරන්න ඕනේ මෙන්න මේ වගේ පැන්සලෙන් ඉරක් ඇඳගන්න මෙන්න මේ වගේ ඉරක් ඇඳගන්න මෙන්න මේ වගේ ඉරක් මෙන්න මේ වගේ ඉරක් ඇඳ ඇඳගෙන ඔයා ගාව තියෙන නැති කෝණමානය කියලා එකක් ඒ කියන්නේ මෙන්න මේ වගේ එකක් බලන්න කෝණමානය කියලා දැන් මේ හැඩය නෙවෙයි මේක නිකන් අද අද පළුව වගේ එකක් ඔයා ගාව ඇත්තේ අනේ කෝණමානය අරගෙන මේ කෝණමාන මෙන්න මෙතන තියනවා අපි ඒකට කියනවා ශීර්ෂය කියලා අන්න ඒක කියන්න මේ රේඛාවේ කෙළවරයි ඕම 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 තියන්න තිබ්බාම මෙතන බිංදුව තියනවානේ මේ බිංදුවේ ඉඳන් 40ක් මේ මයින්න ඕනේ මේ බිංදුවේ ඉඳන් උඩට බලන්න බිංදුව 10 20 30 40 කියන තැනින් පිටක් පැන්සලෙන් මේ 40 තියන තැන පිටක් කියලා ඔයාලා පුළුවන් මෙතන ඉඳන් මේකට ඒක යා කරන්න දැන් තේරුණාද ඒක ඇන්න තේරුණාද මගේ පුතාට ඒක ඇන්න තේරුණාද ඒක ඇන්න තේරුණාද දැන් අපි හැමෝම ඉස්සරහට අරගෙන යන්න හදලා උඩට අඳින්නේ කොහොමද ඒක උඩට අඳින්නේ මෙහෙමයි දැන් ඉතින් අපි මෙහෙම දැන් දැන් හිතන්නකෝ මෙහෙම දැන් ඉතන ඔයා මෙහෙම රේඛාවක් ඇඳලාද ඔහොම රේඛාවක් ඇඳලාද නිකන් පැන්සලෙන් ඇඳලාද ඔව් ඇඳලා ඔයා ඔයාගේ කෝණමානය අරගෙන කෝණමානය අරගෙන ඔන්න ඔහොම තියන්න තිබ්බද තිබ්බද තිබ්බා දැන් ඔහොම හරියටම තියලා ඒ කෝණමානේ මෙතන ඇතුලෙන් බලන්න මෙන්න මේ කෝණමානේ ඇතුලෙන් කෝණමානේ බලන්න මෙතන බිංදුව තියෙනවා මෙතන 10 ඇති මෙතන 20 ඇති මෙතන 30 ඇති මෙතන 40 ඇති දැන් අපිට ඕනේ කීයක් නැනගන්නද 40ක් එතකොට මේ 40 තියෙන තැන 40 තියෙන තැන ඉස්සරහට හරියටම හරි කෙලි එතනම කොහොම තිතක් කියලා ඉත තියලා මේ කොහොම වෙනවද යාම එතකොට මේක 40. තේරුණා? තේරුණා. කොහොමදයි? එතකොට එතකොට මේක සුළු කෝණයක්. 90ට වඩා අඩුයි නම් අපි ඒවට කියන්නේ සුළු කෝණ. සුළු කෝණ. එතකොට මේක ඇන්දට ලකුණු දෙකක් දෙන්න. නම දැම්මට එකක් දැන් ඔයාලා තනියම කළොත් තමයි හැබැයි ලකුණු දෙන්න පුළුවන්. නැතුව දැන් මම දැන් මේ විදියට ඇඳලා තියනවා නම් ලකුණු දෙකයි. කුණු කෝණය කියලා ලියලා තියනවා නම් එකක්. දැන් බලන්න තනියම අඳින්න මහා කෝණේ මේ 110ක් කියලා තියෙන්නේ. අර විදියටම කියලා අඳින්න 110. දැන් මෙතන ගැටලුව තියෙන්නේ දැන් ගැටලුව තියෙන්නේ මගේ පුතාලට තියෙන ගැටලුව තියෙන්නේ මොකද්ද මේ ගැටලුව තියෙන්නේ මම කියන දේ තේරෙන්නේ නැති එක නෙවෙයි. ඒ අය මේ පාඩම් කරලා නැති. ඒ අය මේ පාඩම් කරලම නැහැ. උඹට මගේ පුතාලා කරන්නේ මෙහෙම ඉරක් ගැහුවා. ගහලා 110 නේ. එහෙනම් ආයෙත් කියන්න කොහොමානේ කියලා මෙතන බලන බිංදුව 10 20 30 40 50 60 70 80 කොහොම 100 110 ඒ 110 හරි කෙලි පිටක් තිබ්බද කියලා මේක ආකාර දැන් හරි එතකොට මෙන්න මේ කෝණය 110 ඒක හරිද ඒකත් හරිද දැන් ඒකේ අංශක 90ට ඍජු කෝණයට වඩා ලොකුයි අපි ඒවට කියන්නේ මහා කෝණ කියලා. ඒකට දාන මහා කෝණ කියලා මහා කෝණය. නම දැම්මට එකක් දෙන්න.
නම දැම්මට එකක් වෙන්න රූපේ ඇඳලා තියෙනවා නම් හරියට ලකුණු දෙකක් වෙන්න ඊළඟ එක තමයි අන්තිම එක ඒක තමයි ගොඩක් අයට තේරුම් නැති එක ඒක මම ආයෙ පාරක් ඇඳලා පෙන්නනවා ඒක අංක 260 ඒක අපි අඳින්නේ කොහොමද කියලා මම ඇඳලා පෙන්නනවා ආයෙ බලන්න मेतन बिंदु මෙන්න මේ 180 නේ. ඔයාට ගන්න පුළුවන් 180ක් වෙනකම් විතරයි. එහෙනම් ඒ කියන්නේ ඔයා මේ රේඛාව කඩිනකින් දික් කරා කියන්නකෝ. මේක කොහොම දික් කරා කියන්නකෝ. ඒත් ඔයාට ගන්න පුළුවන් උතන 180ක් විතරයි. ඕනමාලෙන් ගන්න පුළුවන් 180ක් විතරයි. ඒක ඉතින් මගේ නාම සර්ගේ YouTube channel එකේ ඕන පාඩක තියනවාද කියලා. ඒ ඕන පාඩම අපි පළවෙනි වාරයකට ඉඳ අපි ඒක දාලා නැහැ. අපේ YouTube channel එක ගැන මම පොඩ්ඩක් මතක් කරලෝ. අපේ channel එක තමයි රුවන් සේනාරත්න මැතමැටික්ස්. ඒක හොඳයි මතක් කරගන්න ඒක. අනික හැමෝම ඕන මතක තියාගන්න. පැත්තක ලියාගත්තත් කමන්නේ. ඔයා YouTube එකට ගිහිල්ලා දැන් මේ YouTube එකට ගිහිල්ලා search කරන්න. රුවන් සේනාරත්න මැතමැටික්ස් කියන හරි එහෙම ගහපුවාම ආ ඔයාට එනවා අපේ channel ඒ channel එකේ තියෙන රතු පාටින් subscribe කියන එක කරන්න ඒ button එක click කරලා bell icon එක click කරලා අපිව subscribe කරන්න ඒකේ ඇතුලේ තියෙන video ඒකේ කෝණ පාඩම තියනවාද කියලා බලන්න. හරි දැන් අන්තිම එක තාම ඇන්නේ නැහැ. මම ඒක කියන්නම්. දැන් මෙතන එක මෙතෙන්ට 180ක් තියනවා කියන එක තේරෙනවා. තියනවා. දැන් අපිට ඕනේ 260ක් නේ. එතකොට මේ 260න් දැනට අපි ඇන්න 180ක්. එතකොට තාම කොච්චර අඩුද කියලා බලන්න. බිංදුවේ බිංදුවක් බිංදුවයි 6යි 6 මෙහිකට 16යි 8යි. දැන් ඉතින් එකක් බිංදුව. එතකොට අපිට එනවා 80යි. ඒකනේ තව අපි අංශක 80ක් අඳින්න ඕන. තව අපි අංශක 80ක් කරකෝලා ගන්න ඕන. 260. එතකොට ඔයාට කෝණමානේ මෙහිම කියලා බෑ. දැන් කෝණමානේ මේ අනිත් පැත්තට ඔන්න ඔහම හරවන්න. කෝණමානේ ඔහම හරවන්න. ඔහම හරවලා මෙතනින් තියන්න. හරියනවා මෙතනින් තියනවා. ඔහම තියන්න. තියලා මෙතන ඉන්න මෙතන බිංදුව මේ බලන්න මෙතන බිංදුවේ ඉන්න මයින්න පර මෙහාට 30 80ක් බිංදුව 10 20 කියන 40 50 60 70 80 ගාව ටිකක් එතකොට කොහොම යා කරනවා එතකොට ආන්න මගේ පුතාවට පේනවා දැන් මෙතන ඉන්න මෙතෙන්ට කියන්නේ කොච්චරද අංක 80ක් එතකොට බලන්න 180යි 80යි දෙකම එකට එකතු වුණාම මෙන්න මේ සම්පූර්ණ කෝණය හැදෙනවා. ඒක තමයි 260. මේවට අපි කියන්නේ පරාවර්ත කෝණ කියලා. පාඩක් තේරුම් නැති අයට ඔන්න ආයෙ පාඩක් කියලා. ඕකටත් හොඳයි නේ. හොඳයි. මතක තියාගන්න අපි ප්‍රශ්න පත්‍ර පන්තියකින් අවදාමත් විෂය කරුණු ඉගෙන ගන්න බෑනේ. එහෙනම් දැන් මම මෙහෙම ඉගෙනුවත් ප්‍රශ්න පත්‍ර පන්තියකින් අපිට ඉගෙන ගන්න බෑ. අපිට ප්‍රශ්න පත්‍ර පන්තියකින් කරන්න පුළුවන් දේ මොකක්ද? පරණ දේවල් අපි ඉගෙනගත්ත දේවල් මතක් කරන්න පුළුවන්. ඒ ඉගෙනගත්තේ නැති දේක් අපිට මතක් කරන්න බෑනේ නේද? ඒකින්ද මතක තියාගන්න ඕනේ දුර පුතාලා අනිවාර්යෙන් ප්‍රශ්න පත්‍ර පන්තියකට විතරක් ගිහිල්ලා මදි. හරිද?
අනිවාර්යෙන් පෙළ පොත පන්තියකට යන්නම වෙනවා. හොඳයි අපි ඊළඟ ගානට හදමු. ඊළඟ ගාන හදමු. ඉහත ඔබ ඇඳි අංශක 40 කෝණය. අමෙන්න මේක මේ. මෙන්න මේක. කෝණය ABC ලෙස නම් කර ශීර්ෂය හා බාහුවක් නම් කර ලියන්න. ආ එහෙමනම් අපි කියනවා අපි අර කලින් ඇඳ මේ කෝණය නම් කරන්නලු ABC කියලා. අන්න මගේ පුතාලා පොඩ්ඩක් බලන් ඉන්න කොහොමද කෝණයකට අපි ABC කියලා නම් කරන්නේ. ඒක කරන්නේ මෙහෙමයි. මුලින්ම කරන්නේ මේ මැද තියෙන අකුර බලන්න. මැද තියෙන අකුර තමයි ශීර්ෂයට දාන්න. එහෙම නැත්නම් මුලට දාන්න B අකුර. ඉතින් ඔයාට ඕනේ නම් ඉතිරි අකුරු දෙක තියෙනවනේ කවුද? A C දෙක. එක්ක මෙතෙන්ට A දාන්න මෙතෙන්ට නැත්නම් C දාන්න. එහෙම නැත්නම් ඔයාට ඕන නම් මෙතෙන්ට A දාන්න මෙතෙන්ට C දාන්න. කැමති විදිහක් හරි. මට ඕන නම් මෙතන A දාලා මෙතන C දාන්න පුළුවන්. හැබැයි B අකුර මාරු කරන්න බෑ. මගේ පුතේ මැද තියෙන අකුර හැම වෙලාවෙම ඕනේ මුල්ලට. හරි නේද? ওই විදිහට නම් කරන්න ඕනේ. ඊට පස්සේ එහෙම නම් කරනවට ආම් මගේ පුතාලා දෙන්න එහෙම නම් කරනවට ලකුණු නම් කරනවට හා ලකුණක් දෙන්න එපා කියමුකෝ. ලකුණක් දෙන්නේ නැහැ. නම් කරනවට ලකුණු දෙන්නේ නැහැ. හැබැයි ඒකේ ශීර්ෂයයි බාහුවයි කියනවනම් මම ලකුණු එක ලකුණු දෙකක් දෙන්නේ නැහැ. ඒකේ තියෙන ශීර්ෂය මොකක්ද? මේකේ තියෙන ශීර්ෂය මොකක්ද? ඒ කියන්නේ මෙන්න මෙයා ශීර්ෂය මොකක්ද අකුර? ආ B අකුර. ඊළඟට මේකේ බාහුව නම් කරන්න. මොනවද බාහුව කියන්නේ? කියන්නේ බාහුවක් බාහුව කියලා මම කියනවා බාහුව. ඒතර බාහුව කියලා කියන්නේ එකයි. මම ඔයාලට දෙකම ලියලා දෙන්නම්. දැන් බාහුව කියලා කියන්නේ අපේ බාහුව කියන්නේ අපේ අතපයනේ. අපේ බාහුව කියන්නේ කකුල්. එතකොට මේකේ බාහුව කියන්නේ මේ කෝණයට දෙපැත්තේ තියෙන පාද දෙක. يعني AB කියන්නේ එක බාහුවක්. ඊළඟට CB කියන්නේ එක බාහුවක්. දැන් ඔය බාහුව තමන්න කැමති විදිහට නම් කරන්න. දැන් මේ බාහුව බලන්නකො. මෙන්න මේ බාහුව අපිට නම් කරන්න පුළුවන් එක්ක AB කියන. එක්ක AB. එහෙම නැත්නම් නම් කරන්න පුළුවන් BA කියන. ඔන්න එක බාහුව. අනිත් බාහුව නම් කරන්න පුළුවන් CB කියන. එහෙම නැත්නම් ඒක නම් කරන්න පුළුවන් BC කියලා. ඔය කැමති ක්‍රම දෙකෙන් එකකට අපිට ඕක නම් කරගන්න පුළුවන්. කැමති ක්‍රම දෙකෙන් එකකට නම් කරගන්න පුළුවන්. ඒ මේකේ මේකට එක ගානේ මේකට එකක් දෙන්න. මේකට එකක් දෙන්න ඒ අනුව මුළු ලකුණු ප්‍රමාණය ලකුණු 11න් කීයද කියලා දාන්න. දැන් මේ දෙකම ලියලා තියෙන්න ඕනේ නැහැ. මේ දෙකෙන් එකක් කියලා තිබ්බොත් ඇති. එක්ක මේ දෙන්නගෙන් එකක් කියන්න. ආ එතකොට මේ එකයි ලියන්නේ නේද? ආ එහෙනම් මෙහෙම කරන්න. දැන් මේක තියෙන්නේ බාහුව එකක් කියන්න කියලානේ. එක්ක මේකෙන් එක්ක AB කියන්න නැත්නම් BA කියන්න නැත්නම් CD නැත්නම් BC. ඔය කැමති හතරෙන් එකක් කියලා තියෙනවා එක ලකුණක් නැහැ. දැන්සේ ශීර්ෂය B කියලා කියනවා නම් අනිත් ලකුණු. ලකුණු ඔක්කොම 11යි 11යි 11ම තියෙන අකුරක්. නම් බලා ගන්නකොට දැන් 29යි 30යි ඈ. බලන්නකො ඒ කියන්නේ ඊෙන් ඊ දෙනකොට මේක බැරිද කියලා බලන්න. ඈ. තේරෙනවා නේද කට්ටියගේ වැඩ? වෙන කිසිම දෙයක් නෙවෙයි. ඔයාලා ප්‍රශ්න පත්‍රවලට ලියලා වුණේ නැහැ.
එහෙම නැත්නම් ඔයාලා අච්චුකට කරන පන්ති වල ඉන්නලා නැහැ. ඉතින් නිරෝධයක් ඔයාලට මතක නැහැ. ඒකයි මේ වෙලාව තියෙන්නේ. මෙන්න මේ අංකයට කතා කරන්න කතා කරන ඊළඟ මාසේ ඉඳන් සැප්තැම්බර් මාසේ මුල ඉඳන් අපි නිබන්ධන ගන්න පුළුවන් ආයතන කීපයක් තියෙනවා. මාකුල විදෝසිටිය, කිරිබත් වල විදෝසිටි, මාකුල විදෝසිටි, කිරිබත් වල විදෝසිටි, ඒ වගේම වල්පිට අයිසැක් ඊටර් දිනුන පිටිය, ඒ වගේම ලංකාවේ ඕනම කෙනෙක්ට බැංකුවකට ගෙවලා බැංකුවලට ගෙවලා අපි ලබා දෙන අංකමක බැංකුවට ගෙවලා ඒ අංකුවම අපිත් එක්ක සම්බන්ධ වෙන්න වැඩ කොටස් එක්ක. අපි ඒක එවනවා ඔයාලගේ ෆෝන් එකට වැඩ කොටස්. හොඳයි, එහෙනම් අපි යමු අපේ ඊළඟ ගානට. අවසන් ගාන අවසන් ගානටයි අපි ඉන්න හදන්නේ හත් පිළි ගාන. හොඳයි, ඔන්න හත් පිළි ගානේ බලන්න. හත් පිළි ගානේ කියනවා දැන් මේ රූපේ අපිට ඇඳ ගන්න වෙනවා පොතේ. වෙන කරන්න දෙයක් නැහැ. يعني අපිට මේක ඇඳ ගන්න වෙනවා නැත්නම් සම්පූර්ණ කරන්න බෑ නේද? ඉතලා අපයා හත පිළිතුරු පත්‍රයේ හත් වෙනි ගානේ ඒ කොටස කියලා දාන්න. ද්විපාර්ශ්වික කියන්නේ පැති දෙකක්. සමමිතිය කියලා කියන්නේ එක මත එක පිළිතුර. රූපයක් ලැබෙනසේ මෙම රූපය සම්පූර්ණ කරන්න. දැන් රූපෙට මොකද්ද තියෙන්නේ? රූපෙට තියෙන මොනවාක්? ඕම ඕම කියලා තියෙන්නේ. දැන් මේකේ අර කඩයිලක් පේනව නේද වගේද? මේ කඩයිලෙන් පේන්නේ සමමිතික අක්ෂය. එතකොට ඒකට දෙපැත්තේ තමයි ඔය රූපේ ගන්න සමමිතිය හදන්නේ. එහෙනම් අපි හදමුනේ කට්ටිය එක වෙලා හදමු. කොහොමද හදන්නේ? දැන් ඉස්සෙල්ලාම ඔයා මේක හරිනම් මේක ඔයා මොකද කරන්න ඕනේ? හරියටම ඔයාගේ ඔය උත්තරකොලේ එක්ක කොටු ගහගන්න වෙනවා. එක්ක මෙහෙම කොටු ටිකක් ගහගන්න වෙනවා. නැත්තම් කොටු ගහන්න නැතුව මේක කරන්න බෑ. එහෙම නැත්තම් කොටු කඩදාසි ඈල්ලක මේක ඇඳලා අලවන්න වෙනවා. එහෙම ඕනකමට වැඩ කරන දුර පුතාලා ඉන්නවා. එහෙම ඕන තරම් තමන්ගේ කැමැත්තෙන් එහෙම ඕනවට වැඩ කරන දුර පුතාලා ඕන තරම් ඉන්නවා. දැන් මම දැක්ක සමහරුගේ සමහරු මේ වගේ කොටු කඩදාසියක් අරගෙන කෑල්ලක් කපලා ඒක අඩවලා යන්නේ. ඒ වගේ උනන්දුවෙන් වැඩ කරන්නේ නැහැ. මම දැක්ක සමහරු කොටු ටික ඇඳලා තියෙනවා. ඇඳලා ඒක ඇඳලා තියෙනවා. බොහොම හොඳයි. දැන් ඒක මට තියෙන ඉතුරු ටික සම්පූර්ණ කරා. මෙහෙම ගියා. බලන්න. ඊට පස්සේ ආපහු දෙකක් හරහාට ගියා. බලන්න එකක් එකක් යනවා මේකට. එකක් හරහට යනවා. ඊට පස්සේ මේ දෙකක් හරහට යනවා. බලා ගන්න. ඊට පස්සේ මොන මොන වෙනවද? අරක බලාගෙන අඳින්න පුළුවන් දෙක. ඊළඟට මොන මොන වෙනවද? පස්සේ මෙන්න මෙහෙම දෙකක් එකක් නේද? එකක් මෙහාට. ඇවිල්ලා මේක මෙහාට. එයා මල් කෝච්චියක් වගේ. මල් කෝච්චියක් වගේ ගානක ලස්සනට ඕක කොහොම ඇඳලා තියනවා නම් මගේ පුතාණා. නේද? මගේ පුතාණා මේක හරියට ඇඳලා තියනවා නම් ලකුණු දෙකක් වෙනවා. මේ පැත්තේ කැඳලා මේ පැත්තේ කැඳලා හරියට ඇඳලා තියනවා ලකුණු පහක්. ඔක්කොම මුළු රූපේට ලකුණු පහක් වෙනවා. ලකුණු පහක්. හරි නේද? හරි නේද? හරි. හරි නේද? රශ්මි හරිද? හරි. ඉමාම්ලි හරි චාන්ස් දී පරිණේ හරි. හොඳයි, එහෙනම් ඊළඟට මම අඳිනවා. වන්ටක් ගන්න ඇඳ ගන්නකො
තාම අදිනව නම් අදිනව කියලා මැසේජ් එකක් දෙන්න බලන්න අපි. දැන් ලබන සතියේ මගේ පුතාව මතක තියාගන්න. ලබන සතියේ අපි අලුත්ම පේපර් එකක් උඩ ඉඳන් පටන් ගන්න. දැන් අද අලුතෙන් ආපු මුල පුතාලා හොඳම chance එකක් තියෙන්නේ ලබන සතියේ අලුත්ම ප්‍රශ්න පත්‍රයක මුල ඉඳන් මේක තියෙන්න පුළුවන්. දැන් අද නම් අපි එකතුනේ පරණ ප්‍රශ්න පත්‍රයේ ගිය සතියේ කතා කරපු එකට අද කොටස නැහැ. ලබන සතියේ මුල ඉඳන් මේක තියෙන්න පුළුවන්. ඒ වගේම දැන් රහස්පතිින්දා උදේ පාන්දර ඔයාට එවනවනේ අපි link එකක්. ඒ link එක ඔයාගේ හැම යාළුවෙක්ටම share කරන්න. ඕනම යාළුවෙක්. දැන් school එක ඔයාගේ මුළු පන්තියම එකතු කරගත්තත් කමන්නේ. හරිද? ඔව්, කිසුවිට group එකකට හදාගන්න පුළුවන්. තිසුනි අර මං කිව්වා නේද අංකයක්. ඒ අංකෙට call එකක් දෙන්න ඕන. පන්තියෙන් පස්සේ තිසුනි හරි නේද මං කිව්වා අංකේ ලියාගත්ත නේද රා? 3 2 7 6 23 3 2 7 6 තිසුනි අහනවා survey group එකට සම්බන්ධ වෙන්න දෙයිද කියලා පුළුවන්. එහෙනම් මෙන්න මේ අංකයට කතා කරන්න 3 2 7 6 23 66 99 ප්‍රශ්න පත්‍ර පන්තියට සම්බන්ධ වෙන්න ඕනේ කියලා. හොඳයි. ඊළඟට අපේ ඊළඟ ප්‍රශ්නේ දෙනවා x = 2. දැන් මේක කියන්නේ මේ x අකුර වෙනුවට 2 ලියන්න කියලා. x අකුර වෙනුවට 2 ලියන්න කියලා තමයි කියන්නේ. y අකුර කියන තැනට 3 ලියන්න. නම් පහත ප්‍රකාශනයේ අගය තුනයි. එතකොට මේ පහත දීලා තියෙන්නේ මොකක්ද? මේ දීලා තියෙන්නේ 2 x වල දෙවෙනි බලයයි y කියලයි. හොඳට අහගන්න කියන්න. දැන් මගේ පුතාලට පුළුවන් ඕක මේ විහිදුවල ලියාගන්න. ඕක විහිදුවල ලියාගන්න පුළුවන්. කොහොමද 2 3 කිරීම x අකුරේවා දෙකක් තියෙනවා කියන්නේ එතන x අකුරේවා දෙකක් තියෙනවා කියන්නේ x වැඩි කිරීම x වැඩි කිරීම y ඔන්න ඔය විදිහට අපිට ඔබ විහිදුවන්න පුළුවන්. හරිද? ඔය විදිහට අපිට විහිදුවා ගන්න පුළුවන්. දැන් අපි දෙක ලියන x අකුර වෙනුවට අපිට දෙක දාන්න ඕන. මේ x අකුර වෙනුවට එක දාම y අකුර වෙනුවට 3 දාන්න. දැන් අපිට උත්තරයක් ගන්න පුළුවන්. දෙවරක් 2 කීයද? දෙවරක් 2 කීයද? 4යි. ඒ 4 මේ දෙකෙන් වැඩි වුණාම 4 වරක් 2 8යි. ඒ 8 උඩින් වැඩි වුණාම 8 වරක් 3 24යි. දැන් ඊළඟ එක තමයි මම දුන්න පුතාලා අනිවාර්යෙන් චක්‍රයේ උඩට පුළුවන් කොට කියන්නේ. දොරස්තරක් වෙනකම් පාඩම් කරගන්න අලුතෙන් ආපු දුර පුතාලා අපේ අර YouTube channel එක මං කිව්වේ ඔයා YouTube එකට යන්න ගිහිල්ලා රුවන් සේනාරත්න කියලා සර්ච් කරලා ඒකේ තියෙනවා 7 වසරකට ඕනේ පොඩි පොඩි පාඩම්. ඔය මහා පොදු සාධකයේ කුඩා පොදු සාධකයේ අන්න ඒ වගේ වැදගත් දේවල් ගොඩාක් තියෙනවා. අනේ ඒ වීඩියෝ බලන්න. ඊළඟ ප්‍රශ්නේ ඒක දෙක ලකුණු එතන මෙහෙම විහිදුවල ලියනකොට ලකුණු දෙකක්. මෙහෙම විහිදුවල දිනවා. ඒකට මෙන්න මෙහෙම දානවා. උත්තරේ අරගෙන තියනකොට ලකුණු දෙකක් දෙන්න ඔක්කොම ලකුණු හතක්. ඊළඟට ඔන්න අපි අහනවා වෙන් රූපයේ දක්වා වෙන් රූපයේ කියන රවුම
දක්වා ඇති කුලකය අපි කුලකයක් කියලා කියන්නේ වෙන් කරගත්ත ද්‍රව්‍ය සමූහයක් හරියටම වෙන් කරලා අඳුරගත්ත ද්‍රව්‍ය සමූහයක් දැන් මේකනේ 2 4 6 8 කියන්නේ මොනවද ඉරට්ට සංඛ්‍යා නේද කුලකය සංගල වරහණක් තුල වචනේ ලියා දක්වන ලකුණු දෙකක් එහෙනම් මගේ පුතාම කියන්න ඕනේ මේ කියන්නේ අපේ වචනයෙන් කියන්නේ ඔය මොනවද කියන්නේ අපි වචනයෙන් ලියනකොට මේ කැපිටල් අකුරම මේ දාලා තියෙන අකුරම දාන්න ඕනේ නමක් දාලා සංගල වරහණ දාන්න ඕනේ දාලා අපි ඇතුලේ ලියන්න ඕනේ මොකද්ද කියන්නේ මොකද්ද අපි ලියන්නේ නිකම්ම ඉරට් සංඛ්‍යා කියලා ලියන්න බෑ ඔව් මොකද්ද අපි කියන්නේ 10ට අඩු ඉරට් සංඛ්‍යා කොහොම හොඳයි එක හතර හය අට නේද එහෙමනම් 10ට අඩු ඉරට් සංඛ්‍යා තව කෙනෙක් කියයි සර් ඔක වෙන විදියකින් ලියන්න ඕනේ මම කොහොමද තව කෙනෙක් කියනවා දෙකේ සිට අටතේ ඉරට්ට සංඛ්‍යා ඒකක් හරි ඒකක් හරි දෙකේ සිට අටතේ සංඛ්‍යා ඉමන්දී අපේ මහනවා සර් මෙහෙම බැරි මම අහනවා කොහොමද ඉමන්දී මගෙන් අහනවා සර් මේක ලියන්න බැරිද එකක් නමයක් අතර එකක් නමයක් අතර ඉරට්ට සංඛ්‍යාවක් දෙකේ ගුණාකාර කියන්නේ කුලකයේ කියලා කියන්නේ ඉරට් සංඛ්‍යාවක් එකක් හරි දැන් තව කෙනෙක් අහනවා 0යි 10යි අතර දෙකේ ගුණාකාර එකක් හරි කවුද තරුකී දාලා තියෙන උත්තරේ වැරදි. තරුකී දාලා තියෙන උත්තරේ වැරදි. ඒක සිංහලෙන් කියනවා වචනෙන් කියන්න. වචනෙන් කියන්න කිව්වහම මෙහෙම ලිව්වොත් වැරදි. ඒ සමානයි 2 4 6 8 කියලා කවුරු හරි ලිව්වොත් ඒක වැරදි. මොකද වචනෙන් කියන්න කියලා කියන්නේ නේද? එතකොට අපිට මේ ආකාර තුනම හරි. හරිද? දැන් කෙනෙක් අහනවා එකක් 10ක් අතර දෙකේ ගුණාකාර. බිංදුවක් 10ක් අතර දෙකේ ගුණාකාරය ඕන එකක් හරි. එතකොට මේ වෙලෙන් එකක් තියෙනවා නම් ලකුණු දෙකක් දෙන්න. ආන් එහෙමනම් එකතු කරන්න දැන්. ලකුණු එතන තියෙනවා 11. 11න් කීයද කියලා දාන්න. බලන්න 11න් 11 කියන අංක. 11න් 11. දැන් එතකොට හරි. දැන් එතකොට මගේ තාලගේ ගිය සතියේ. ගිය සතියේ අහගන්න. දැන් ගිය සතියේ අපි මේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ගණන් හතරක් හැදුවා. එතකොට දැන් දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ගිය සතියේ අදපු පොතක් අතට ගන්න. ඒ පොතක් අතට ගන්න. අපි මෙතන උඩට ගමුකෝ. ඒ ගිය සතියේ හදපු ගිය සතියේ මේ পেපර් එකේ හැදුවනේ අපි ඇයි? මේ পেපර් එකේ අපි කොටසක් හැදුවනේ. ඒකට ලකුණු දැම්මානේ. එතකොට ඒකත් අතට ගන්න. දැන් ඒකේ වාට තියෙනවා ගණන් හතක් හදන්න. එක ගිය සතියේ හැදුව මෙන්න මේ හතර. මේ සතියේ හැදුව මෙන්න මේ තුන. දැන් කෙනෙක් අහයි ඇයි සර් මේ සති දෙකකට කරන්නේ? එක සතියකට මේ ඔක්කොම ගණන් හතම හදනකොට එක ගණක් කියලා දෙන්න වෙන්නේ හරි පොඩි වෙලා. ඉතින් එහෙම වුණාම වාට තේරෙන්නේ. දැන් මේ හැම ගානකටම 10 10 නේ අපි දුන්නේ. නෑ මේ හැම ගානකටම අපි 11 11 දුන්නේ නේ. මේ හැම ගානකටම අපි දුන්නේ 11 11.
හරිද? එතකොට පළවෙනි ගානට දුන්නා අපි ඔයාලට මතකයි ලකුණු ඔක්කොම පළවෙනි ගානට දුන්නා මතකයි ලකුණු 16ක් මුලින් බලන්න මතක. එතකොට හැම ගානටම ඉතුරු හැම ගානටම අපි 11 ගානේ දුන්නේ. හැම ගානටම 11 ගාන. හරිද? එතකොට දැන් ඕකේ ගාන අපිට ඕනේ පළවෙනි ගාන අනිවාර්යෙන් ගන්න. පළවෙනි ගාන අනිවාර්යෙන් පළවෙනි ගානේ ලකුණු ගන්න. ඊළඟට තව තියෙනවනේ මෙතන ගණන් 6ක්. ඒ 6යින් අඩුවෙන්ම ලකුණු අරන් තියෙන්නේ කොයි ගානද? ඒක අයින් කරන්න. ඒ ගානේ ලකුණු අයින් කරන්න. හරිද? ඊට අමතරව තව ගානක් තියෙනවනම් අඩුවෙන්ම ලකුණු ගත්ත ඒකත් අයින් කරන්න. लखनऊ එහෙම දාපුවම 60න් 60ක්